දිනගණනක් තිස්සේ ඔබ කළ සියලු කුසල ශක්තියන්ගේ ගුණ බල මහිමෙන් මේ පින් බිම කරා වැඩම කොට වදාළ අනන්ත ප්‍රමාණු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ශක්තියෙන් බලයෙන් තේජසෙන් අනුහසෙන් මේ පින් බිමේ වැඩ ඉන්න සර්වඥ ධාතුන් වහන්සේගේ ශක්තිය අනුභවයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝහා මුදුරුවන්ගේ රන් වැටේ තේජසෙන් රන් වැටේ අනුහසෙන් හැම දිනාටම සිතක් ශාන්තියක්ම වේවා කියලා සාදු සාදු ප්‍රාර්ථනා කරගෙන විනදා වගේම පුංචි වෙලාවක් අද හරි අපූර්ව දහම් ශ්‍රවණයක් හරි අපූර්ව තේමාවක් තේමා කොටගෙන පුංචි වෙලාවක් බණ ටිකකුත් අහලා පොසොන් පුර පසළොස්වක් පෝයේ තේමා කොටගෙන ඕමානේ මේ අසිරිමත් පුද බිමේ සිදු කෙරෙන පින්කම් මාලාව තවත් බොහොම පින් බර වන්නට බොමාන් සංසදායක වන්නට අදත් හැමදෙනාම ලෝකේ පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සමගින් බණ ටිකක් අහලා අපේ ජීවිතේට මහා ආශිර්වාදයක් එකතු කරගන්නට මහා පිං ඇති මොහොතක් මේ උදාවේ තිබෙන්නේ අදත් මේ පින් බිමට ආපු ඔබ හැම දිනාටම ඔබට විතරක් නෙවෙයි ලෝකයේ පුරාම ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් අද දවසේදී මේ දහම් ශ්‍රවණය කරනවා අදින් පස්සෙත් ඒ ලෝකේ පුරාම ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට ඔබ හැම දිනාටම ජීවිතේට කවදාකවත් නොඇසු ජීවිතේ ලබන්ට උන අපූර්ව පාඩමක් ජීවිතේදී ඉගෙන ගත යුතු අපූර්ව පාඩමක් අදත් බණ පොතෙන් බණ කතාවක් හොයාගෙන ඔබට කියලා දෙන්න හිතුවා අද මේ අහන බණ ටික අහනකොට ඔබට හිතෙයි වෙන දහප මාතෘකාවලට වැඩිය මේක හොඳයිනේ කියලා බුදුබණ එහෙම තමා බුදුබණ කියන්නේ අද අහපු දේශනාවට වඩා හෙට අහන දේශනාව හරිම අපූරුයි අහන්ටකෝ ඔබටත් හරි අපූරු ජීවිතේ කතාවක් ඉගෙන ගන්නට මේක හරි අපූරු දවසක් මේ බණ ටිකත් වෙනදා වගේම මතක තියාගන්න ඉගෙන ගන්න හැබැයි අද ඔබ ඔය වාඩි වෙල ඉන්න තැන ඉඳලම ඔබට මුළු සසරම පෙනෙයි ඊයේ ඔබ දැක්කා මරණින් පස්සේ ආත්මය ඊයේ දැක්කා මම සහතික කරනවා ඔබට අද අද මෙතන වාඩි වී ඉන්න ඔබ මුළු සසරම දකිනවා මුළු සසරම ඔබට පෙනෙයි ඔබ සංසාරේ කරගෙන ආපු හරිය අද පේනවා ඊයේ දැක්කේ ඉපදෙන තැන අද ඔබට මම මෙතෙක් ආ සසර ගමන කරගෙන ආපු හරිය හොඳට කිරලා මැනලා ඔතලා ඔඩෙක්කටම දෙනවා අරයි යන්ත ගෙදර ගෙදර අරන් යන්ත ඔතලා ඔඩෙක්කටම දෙන්න අහන්තක ලස්සන තේමාවක් මාතෘකාවක් ඉගෙන ගන්නට වටින ඔබ අහලා තිබෙනවා මේ ලෝකේ උපන් කෙනෙකුට පෙර ආත්මවල කරපු පින් පව් දෙක ඵල විපාක දෙන ක්‍රම තුනක් ඔබ ඉගෙන ගත්තනේ පුංචි කාලේ ඉඳලම පුංචි කාලේද ඔබ ඉගෙන ගත්තා පෙර කරපු පව් පින් දෙක ඵල විපාක දෙන ක්‍රම තුනක් මොනවාද ditta dhamma vedaniya ඉගෙන ගත්තා නේද ඔබ ditta dhamma vedaniya කිව්වේ මේ ආත්මේ කළානම් මෙලවදිම දුන්නා මෙලවදිම අපි කිවනේ පොඩි කාලේ ඉඳලා ඔබ පොඩියාර කියව නේද කරපල්ලා ද හම්බ වෙයි මේ ආත්මෙම කියවනේ ditta dhamma vedaniya මෙලව කළානම් මෙලවදිම දුන්නා එක දෙක උපපජ්ජ වේදනීය මේ ආත්මේ පළ දුන්නේ නැත්තම් ඊළඟට ලබන ආත්මේ පළ විපාක දෙනවාමයි ඒකට කියන උපපජ්ජ වේදනීය කියලානේ තව එකක් බණ පොතේ කියනවා අපරාපරිය වේදනීය කවදාහරි පළ දෙනවාමයි කවදාහරි පළ දෙනවා තුනයි
අපි කරපු කර්ම ශක්තියෙන් ඵල විපාක දෙන ක්‍රම තුන ඕකනේ අපි ගෙනගෙන තියෙන මේ බණ අහන්තද මේ ඇවිත් ඉන්න ඔය ඇත්තෝ ඔබ විතරක් නෙවෙයි මේ ලෝකේ පුරාම සුවහසක් දෙනා මේ බණපද ටික අහනවා මේ බණ අහනින් ඔබ ලෝකේ නොයෙක් රටවල ඉන්න ඔබ මොකක් හිතන්නද ඔබ දන්නවද ඔබ දන්නවද ඔබ ගියාත්මේ මේ ළඟම ආත්මේ ළඟම ආත්මේ ඔබ කරගෙන ආපු පින් පව් වල ප්‍රමාණය ඔබ දන්නවද මේ ළඟම ආත්මේ ඔබ දන්නවද මේ ලෝකේ ඉපදෙන ඕනෑම කෙනෙකුට මේ ආසන්නම ආත්මයේදී කරගත් පින් පව් දෙක ඵල විපාක දෙන ක්‍රම 10ක් බණ පොතේ උගන්වනවා බණ පොතේ උගන්වනවා ඔබ මේ බණ අහනින හැබෝම ඔබ ගිය ආත්මේ කොහේ ඉඳද්ද දැන් මේ ආත්මේ නම් ඕන් ඉන්නව මනුස්ස ආත්මයක් ලබාගෙන ඒ ගිය ආත්මේ ඔබ ගිය ආත්මේ හිටපු තැන ඉඳලා ඔබ කරගත්ත පින්පව් දෙක මේ ආත්මයේදී ඵල විපාක දෙන ක්‍රම 10යි ක්‍රම 10ක් තියෙනවා මේ 10 අද ඔබ ඉගෙනගෙන යන්න ඕනේ ඉගෙනගෙන යනවා ඔබ අද මෙලව උපන් ඔබ ගිය ආත්මේ කරපු පින්පව් දෙක මෙලවදී භුක්ති විඳින විදිහ අද ඉගෙනගෙන යනවා මේ දේශනාවට බණ පොතේ කියනවා දශවිද කර්ම වේග කියලා මතක තියේ දශවිද කර්ම වේග පාඩමේ නම මේ ඉගැන්වෙන්නේ මේ ආසන්න ආත්මයේදී ඔබ කරගත් පින්පව් දෙක මෙලවදී ඔබට ඵල විපාක දෙන විදිහ ඒක තමයි ඉගෙන ගන්න දැන් ඉගෙන ගමු අපි කාලෙට ඉතුරු කරගෙන සදහවතුනි තථාගතයන් වහන්සේද වරක් මේ අපූර්ව උපමා දේශනාවේදී මෙම දේශනා කරනවා මෙලව උපන් කෙනෙකුට පෙර ආත්මයේ කරපු පව් පින් දෙක ඵල විපාක දෙන ක්‍රම 10න් ඉස්සරෝම 5යි බලන්නකො පළවෙනි පහ තමයි මේ ළඟම ආත්මයේ කළ පින් පව් දෙක මත මෙලවදී හැදෙනවා ලෙඩ පහක් පෙර කර්මෙට හැදෙන ලෙඩ පහයි මේ ලෙඩ පහට කියනවා පාප රෝග පහ පෙර කළ කර්මෙට පෙර කළ පවට මෙලවදී හැදෙන ලෙඩ පහයි ලෙඩ පහයි ලෙඩ පහ මොනවද වන දද පෙලිකා කුස්ත මීමැස් මොර මේ පහට බණ පොතේ කියනවා පාප රෝග පහ කියලා ඔබ සමහරට මේව හැදිච්ච අය දැකලත් ඇති ඔබේ අම්මා තාත්තා ආච්චි සීයා මේව හැදලා මැරිලත් ඇති අපිට අපිට හැදෙන්නත් පුළුවන් ඔබ දන්නවද මේ ලෝකේ බණ පොතේ කියනවා රජ වේවා සිටු සේනාපති වේවා දුගීෙක් මගීෙක් යාචකෙක් වේවා මේ ලෝකේ කිසිම කෙනෙකුට කියන්න බෑ මට මේව හැදෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ හැබැයි මේ පහෙන් එකක්වත් හැදුනොත් රජ වෙලා වැඩකුත් නැහැ සිටු සේනාපති වෙලා වැඩකුත් නැහැ දුගීෙක් මගීෙක් යාචකෙක් උනත් එකයි රජ වුණත් එකයි පහෙන් එකක් කරේ හැදුනොත් පාප රෝග පහෙන් එකක් මහා නායක වුණත් වැඩක් නැහැ අනුනායකද අධිකරණ සංඝ නායකද විහාරාධිපතිද කවුරු වුණත් මේ ලෙඩ පහෙන් එකක් හරි හැදුනොත් ඒ ජීවිතය විනාශයි පාප රෝග පහයි මොනවද පෙර කරුමෙට හැදෙන ලෙඩ පහ වන දද පිළිකා කුෂ්ඨ මී මැස්මොර පහයි පළවෙනි රෝගෙ මොකද්ද
වන වන කිව්වේ තුවාල මොන තුවාලද සුව නොවේ නතුවාල සුව නොවේ නතුවාල වන බලන්නකෝ වන ඔබ දැකලා තියව දන්නේ සුව නොවේ නතුවාල ඈ සුව නොවේ නතුවාලයක් තුවාල බලන්න කොහෙද යන්න ඕනේ දිය වැඩියා වාට්ටුවට ගියා නම් හරි සුව නොවේ නතුවාල බැලුවේ ඇකි ඔබට කතාවක් කියන්න පෞගේ කාලේ මම එක දවසක් අපේ රෝහලේ අපි හැම අවුරුද්දෙම ජනවාරි පළවෙනිදාට යනවා ලෙඩ්ඩුන්ට පිරිත් නූල් බඳින්න. ඉතින් එදා අපේ රෝහලේ මම අපි අපේ හාමුදුරු පිරිත් නූල් බඳින්න යනකොට මට හම්බුනේ දියවැඩියා වාට්ටුව පිරිත් නූල් ගැට ගන්නට. පස්සේ මමත් පිරිත් නූල් ගැට ගන්න යනකොට එක වෛද්‍යවරයෙක් මගෙන් ඇවිල්ලා අහනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලා නේද දිඹුල් කුමරේ හාමුදුරුවෝ කියන්නේ මං කෝ ඔව් මහත්තයා ආ වඩින්ටකෝ මෙහාට ඔබ වහන්සේලා හොඳ බණක් තියෙනවා පෙන්නන්නට කියලා මාව එක්කරගෙන ගියා මේ වෛද්‍යවරයා රෝහලේ වාට්ටු ඈත කෙළවරේ තියෙනවා තුවාල වලට බෙහෙත් දාන කාමරේ ඒකට මම එක්කරගෙන යනකොට ඔබ දන්නවද මේ වාත් මේ කාමරේ එක ඇඳක අවුරුදු 65ක විතර වගේ මිනිස්සෙක් මේ ඇඳේ මුණින් අතර හරවලා දෙතුන් දෙනෙක් අත් දෙකෙන් කකුල් දෙකෙන් අල්ලගෙන පටි දාලා බැඳලා ගැට ගහලා මේ එක ඉලේක තියෙන තුවාලයකට වෛද්‍යවරු දෙතුන් දෙනෙක් එකතු වෙලා බෙහෙත් දානවා වෛද්‍යවරු තුන් දෙනෙක් විතර ඉතන බෙහෙත් දානවා මේ එක ඉලේක තියෙන තුවාලයකට මම ලංවැල බැලුවා මට හිතුණා මේක තුවාලයක්ද බෙණයක්ද කියලා මේ ඉල ළඟින් ඇතුළට බෙණයක් කොහොම ඉලට කූරු 3-4ක් පේනවා එළියට ඔහොම සුදු පාටට වගේ රතු පාටට අර බෙණේ වගේ ඒක ඇතුලේ රතු පාට ගුරු පාට වගේ ගුලි ගුලි ගැහෙනවා පේනවා එළියට වකුගඩුද බඩවැල්ද මන්දා ඔහොම ගැහෙනවා ඇතුලේ පේනවා වෛද්‍යවරු එකතු වෙලා මේ මිනිස්සු අල්ලගෙන අර තුවාලේ ඇතුළට කතුරු දාලා පිහිටුඩු දාලා මස්වැදලි අල්ලගෙන කපන ඇතුලේ නරක් වෙච්චි මස් කෑල්ල කපලා එළියට ගන්නවා අර කපනකොට කපුල් මේ කතුරු තුඩු ගිහිල්ලා වදිනවා අර ගුලි ගුලි ගැහෙනව වගේ අර මිනිස්සයා කෑ ගහනවා මුළු නගරෙටම ඇහෙන්න ඇති කෑ ගහනවා වේදනාව ටික වෙලාවකින් වෛද්‍යවරු පුළුන් ගොඩක් අරන් අර කැතුලට ඔබලා හොද්දට පිහිනනවා එළියට ගන්නවා එක වෛද්‍යවරයෙක් බෙහෙත් වතුර බෝතලයක් අරගෙන අරගෙන වැක්කිරුව අර බෙනේ ඇතුළට වක්කලෝම හොලවල හොලවල ඇද කරනකොට එනවා සුදු පාටට මොනවද ඉහඬයෝ ඉහඬයෝ කියලා ඇතුළට චුට්ටි පණු පැටව් එළියට එනවා අර බෙහෙත් වතුර එක්ක විලාප නගනවා මේ මිනිස්සයා වේදනාව සිහි නැති කරන්නත් බැරි ප්‍රෙෂර් එකත් මොකද්ද ඉන්න සිහි නැති කරන්නත් බැරි අමුයෙන් කපනවා පස්සේ මම හිමීට ගියා මූණ පැත්තට කවුද කියලා බලන්න යනකොට එක පාට මේ මිනිස්සයා අල්ලගත්ත මගේ සිවුරෙන් අල්ලගෙන කෑ ගහනවා අපේ ආමුදුරෝ යන්න එපා අනේ අපේ ආමුදුරනේ මට බයයි ආමුදුරනේ තව ටිකකින් මම මැරෙනවා ආමුදුරනේ තව ටිකකින් මෙතනින් යන්න එපා අපේ ආමුදුරෝ ඉන්න යන්න නැතුව කියලා මගේ සිවුරෙන් අල්ලගෙන කෑ ගහනවා මං කිව්වා උපාසක මහත්තයා රිදෙනවා තමා ඒත් ඔහොම කෑ ගහන්න එපා උපාසක මහත්තයා මට හිතුණා මැරෙයි තමා කියලා එක දැක්කහම තුවාලේ මං කිව්වා උපාසක මහත්තයා කෑ ගහනකොට ජීවිත කාලේ කරපු හොඳ පින්කම් ඔක්කොම කිය කිය කෑ ගහන්න කිව්වා දානේ දුන්නේව්වා සිල් ගත්තේව්වා භාවනා කරපුවා කටින පින්කම් කරපුවා ඔක්කොම කිය කිය කෑ ගහන්න කිව්වා මං පුළුවන් තරම් අයියෙන් ඉන්න කාලේ කරපු හොඳ දේවල් පුළුවන් කාලේ කිය කිය කෑ ගහන්න කිව්වා ඔබ දන්නවද මේ මිනිස්සයා මට කියනවා අපේ හාමුදුරුවනේ මම ඔය එකක්වත් කරලා නැහැ හාමුදුරුවනේ මං කරලා නැහැ මොනාවත් මට බයයි හාමුදුරුවනේ මම මැරෙයි කියලා මට බයයි මං දාලා යන්න එපා හාමුදුරුවනේ කියලා
සිවුරෙන් අල්ලන් කෑ ගහන මේ මිනිස්සයා මොනවත් කරලා නැහැ මොනවත් හිස් මිනිස්සෙක් ටික වෙලාවකින් වේදනාවට කොහෙද සිහි නැති වුණා වේදනාවට ඒ වෙලාවේ මං හිමීට සිවුර අතින් ගලවගෙන ආවා වන වන මට කියන්න බලන්න ඔබ මර පිට කොහෙද වහ හැදෙන්නේ මට නම් හැදෙන්නේ නැහැ මට කොහෙද ඔහම වහ හැදෙන්න අපි වගේ මිනිස්සු කිව්වාගේද කිසි කෙනෙකුට කියන්න බෑ බුදුහාරු කියනවා කිසිම කෙනෙකුට කියන්න බෑ මට හැදෙන්නේ නැහැ කියලා පළවෙනි රෝගේ වන ඔය වගේ මහතඩි බෙනයක් වගේ තුවාලයක් තියාගෙන රජ වුණත් වැඩක්ද බලන්නකො මේ කර්ම විපාකේ හැටි රජ වුණත් වැඩක්ද මෙහෙ බෙනයක් තියාගෙන महानायक हिटिया जीवित मनुष्य वर्णी सुधु पाटद රතු කල් මුකක් කරි ඔය පාටට කියන්නේ මනුස්ස වර්ණය කියලා. දැන් ඔය ඇඟේ පාට දැක්කට අපිර හැදෙනවද කාටවත්? ළඟ ඉන්න එක්කෙනාගේ පාට දැක්කට අපිර හැදෙන්නේ නැහැ. ඇයි ඒ? ඔක මනුස්ස වර්ණය. හැබැයි කරුමෙට හැදෙන දද රෝගයක් හැදුනහම වෙන්නේ ඔය ඇඟේ තියෙන පාට වෙනස් වෙනවා. මනුස්ස වර්ණය වෙනුවට මුළු ඇඟටම එනවා එක්කෝ කිඹුලෙක් වගේ හැම එක්කෝ කබරේක් ගැඩවිලෙක් සිකනැලේක්ගේ ගෙම්බෙක්ගේ වගේ මුළු හැමම අදරන් ඕකට කියනවා මොනවද චර්ම රෝග කියලා හැබැයි චර්ම රෝග හොඳ වෙනවා හැබැයි පෙර කර්මෙට හැදෙන පාප රෝගයක් වෙච්ච දද රෝගය මොන වාකලත් හොඳ වෙන්නේ නැහැ හොඳ වෙන්නෙම නැහැ ලස්සරට හිටපු කෙනාගේ මුළු ඇඟම කිඹුලගේ වගේ ගැරඬියාගේ වගේ ගැඩවිලාගේ ගෙම්බගේ වගේ මුළු ඇඟම ඒක බරපතේ කොහොමද කියන්නේ දුටු දුටුවන්ට අප්‍රසන්නයි ඇසු ඇසුවන්ට අප්‍රසන්නයි තමන්ටත් තමන් අප්‍රසන්නයි දෙවැනි පාප රෝගය දද රෝගය යන්ටකෝ ඔය චර්ම රෝග වාට්ටුවකට මිනිස්සුද කියලා හිතනවා ඉන්නේ ඇඳන් වල පවණක් විතර ඇඳන් වල ඉන්න අපිට කබරේක ඉන්න කිඹුලෙක් ඉන්නවා වගේ නයෙක් ඉන්නවා වගේ දරණ ගහන ඇඳේ ඇයියේ හැදිලා ලෙඩේ හැදිලා දද රෝග මොන වාකලස් හොඳ වෙන්නේ මොන වාකලා බලන්නකො බණපතේ කියනදි මෙහෙම රෝගයක් හැදෙනවා හැබැයි හරි වැදගත් පවුලක කුලවත් මේ ඒකේ අටුවා ටීකා ඕනේ නැහැ පිළිකාව නේද පිළිකා රෝගයක් හැදිච්ච කෙනෙක් මැරෙනකොට කොහමද ඉන්නේ ඇට කටු ටික විතරයි කොච්චර ලස්සනට උසර මහතර හිටියත් මැරෙනකොට ඇට කටු ටික විතරයි පිළිකා රෝගේ ඇයි ඒ පිළිකාවට ඇට කටු ටික ඉතුරු වෙන්නේ නැහැ පිච්චෙන පිච්චිල්ලට මගේ ඔළුවේ උගුරේ බඩේ පපුවේ පිලිකාවක් කියලා වෛද්‍ය වාර්තාව අතර දුන්න ගමන් එදා ඉඳන් මොකද වෙන්නේ කන්ට ගියත් හොස් ගාලා මේක පිච්චිලා යනවා නිදන්ට ගියත් මතක් වෙනවා මොන වාකලත්
අපේ අප්පෝ මගේ උගුරේ පපුවේ බඩේ ඔළුවේ පිළිකා මතක් වෙනවා මතක් වෙන සැරේට මේක පිච්චිලා යනවා පිච්චෙන පිච්චිල්ල මොන තරම්ද කිව්වොත් මැරි මැරි ඉපදෙනවා ඉපදි ඉපදි මැරෙන රෝගයක් පිළිකාව ඒ පිච්චෙන පිච්චිල්ල කොච්චරද කිව්වොත් මැරෙනකොට ඉතුරු වෙන්නේ ඇටකටු ටික විතරයි ඒ තරම් පිච්චෙනවා තුන්වෙනි පාප රෝගය පිළිකාව පිළිකාව හතරවෙනි පාප රෝගය කුෂ්ඨ රෝගය හතර කුෂ්ඨ දැකලා තියෙනවද කුෂ්ඨ රෝග මා චූටි කතාවක් කියනවා අහන්නකෝ පෞගිය කාලෙක අපේ ඔය අග නගරේ ඉඳලා තියෙනවා මහා ධනවතෙක් මහා පුදුම ධනවතෙක් සල්ලිකාරී මහා සල්ලිකාරී මෙයා එක දවසක් උදේ පාන්දර බලනකොට මෙයාගේ අත් දෙකේ කකුල් දෙකේ බඩේ තැන් තැන් වල පොඩි විසර ගෙඩි වගේක් දාලා තැන් තැන් වල බලපුවාම දාලා විසර ගෙඩි ඉක්මනට විශේෂඥ වෛද්‍යවරු ගෙන්නුවා ගෙදෙට්ටම සල්ලිකාරයානේ වෛද්‍යවරු ගෙන්නුවා ගෙදෙට්ටම ගෙන්නලා බෙහෙත් කළා බෙහෙත් දුන්නා පොණ්ඩ දුන්නා විද්දා මේ අනිඳා ගත්තා දවල් වෙල බලනකොට තවත් හතරක් පහක් දාලා අයෙත් වෛද්‍යවරු ගෙන්න ගත්තා අයෙත් බෙහෙත් කළා හොඳ බෙහෙත් දුර තවත් නිදා ගත්තා හොඳට ඉඳ ගියා මෙයාට රෑ ගත කරලා පහුව දායලි වුණා මේ ආන්දේ ඉන්නවා නිදාගෙන ඉන්නකොට මට මෙතන කියන්න උන මට නම් හැදෙන්නේ නැහැ කියලා කෙනෙක් අව මේ කිවිරණ කරත කතාව මෙයා පහුව දා උදේ ඇඳේ නිදාගෙන ඉන්නවා මේ මහා මන්දිරේ මෙයාට දැනෙනවා මෙයාගේ මුළු අත් දෙකම හරි බරයි වගේ කකුල් දෙකත් උස්සල බැලුවා මහා බරක් වගේ අතපය මෙයා මොකද කරේ නිදාගෙන ඉඳපු මෙයා පොරවගෙන හිටපු සීට් එක අයින් කරා අයින් කරලා බලනකොට ඔබ දන්නවද අත් පය ඇඟේ එක තැනක්වත් ගන්ට තැනක් නැහැ ජිල්බෝල වගේ දිලිසනවා විසර ගෙඩි විසර ගෙඩි උඩ විසර ගෙඩි ඇඟේ ගන්ට කියලා තරක් නැහැ හැම තැනම විසර ගෙඩි මතුවෙලා ජිල්බෝල වගේ දිලිසනවා පැහැවලා මෙයාට නැගිට්ට උනා බයට නැගිට්ට උනා නැගිටලා බලනකොට තමා පිටියේ ගහලා තිබිච්ච ලොකු කණ්ණාඩියේ මූණ දැක්කේ නහය කට මූණ මේක තැනකවත් නැහැ විසර ගෙඩියක් නැති තැනක් එක රයයි මේ මිනිස්සයා විලාප තියලා කෑ ගැහුවා බය වෙලා මොකද්ද මේ හැදිලා තියෙන්නේ කියලා කෑ ගැහුවා මේ විලාප හඬට මෙයාගේ බිරිඳයි දරුවෝ ටිකයි දුවගෙන ආවා බිරිඳ තුස්නිම් බූත වෙලා බලන් ඉන්නවා මොකද්ද මේ වෙලා තියෙන්නේ අපේ මහත්තයාට කියලා පුංචි දරුවෝ දෙන්නා වැටිගිරියෙන් කෑ ගැහුවා තාත්තා දැකලා සේවකයෝ ඔළුවේ අත ගහගෙන මොකද්ද මේ හැදිලා ඔබ දන්නවද බෙහෙත් පිට බෙහෙත් කළා අය රටේ යන්ට තැනක් නැහැ බෙහෙත් කළා එක විසර ගෙඩියක් අඩුන්නේ නැහැ ලෝකේ වටේ අරන් ගියා විසර ගෙඩි පොකුරු පොකුරු වෙන්නේ මූණ කට ඉකිලි කිහිලි හැම තැනකම පොකුරු පොකුරු විසර ගෙඩි එක විසර ගෙඩි පොකුරක් පොඩි වෙනකොට තව පොකුරක් මතු වෙනවා මාසෙයි දෙකයි තුනයි යනකොට දන්නවද මුළු ඇඟම එකම කුෂ්ඨය ඇඳුමක් ඇඳගෙන හිටියොත් මොහොතින් ඇලවෙනවා ඇඟට සරව ඇඳක මෙට් එක නිදාගත්තොත් පහුවදා උදේට මෙට්ටේ මිරිකු හැකි සරව පුදුම ගඳක් ගෙදර සිනිගඳ සිනිගඳ මාස දෙක තුනක් යනකොට බිරිඳ දරුවෝ දෙන්නත් අරන් ගියා යන්ට සේවකයොත් මගහැරලා ගියා යන්ට තියෙන සේ සතම වියදම් වෙනකම් බෙහෙත් කරා එක විසර ගෙඩියක් හොඳ වුන්නේ නැහැ එකක් මේ මිනිස්සයා අන්තිමටම
සේ සතම විකුණලා වැටුණා පාරට පාරට අගනගරේ පාරට වැටුණා මේ මිනිස්සයා කුණු වෙලා එකම එක වැඩයි කරන්නේ දවසටම එක වැඩයි ඒ තමා උදේම පොහොර මල්ලක් අරගෙන පිටත් වෙනවා හෝටල් ගානේ කුණු කාණු ගානේ හෝටල් පිළිකණු ගානේ හැම තැනම ඇවිදිනවා පොහොර මල් අරගෙන මාළු කටුයි මස් කටුයි එකතු කරනවා රෑ වෙනකොට පොහොර මල්ලෙන් එකයි මාළු කටු මස් කටු එකතු කරගෙන යනවා අග නගරේ බස් නැවතුම් පොලකට රෑ වෙනකොට රාත්‍රියේ 8 9 වෙනකොට මේ මිනිස්සයා අග නගරේ බස් නැවතුම් පොලක් මුල්ලට ගිහිල්ලා හලනවා මේ මාළු කටුයි මස් කටුයි මල්ල හලලා ඉවර වෙලා මොකද කරන්නේ මුළු නගරෙම ඉන්න බල්ලුන්ට කතා කරනවා හොරි හැදිච්ච කුණු වෙච්ච අර කොන්ද මැද වලවල් වගේ හැරිච්ච හොරි හැදිනු බලු රෑනක් එනවා මාළු කටු මස් කටු කුලට බලු රෑනක් එනවා ඇවිල්ලා බලු රෑන මර මාළු කටු මස් කටු කොට වට කරගෙන කන්ට පටන් ගන්නවා කන වේලාවට මේ පවු කාර මිනිහා මොකද කරන්නේ හෙමී හිට අර මාළු කටු කොට නිදා ගන්නවා මස් කටු කොට මාළු කටු කොට හෙමීන නිදා ගන්නවා බලු රෑන වට කරගෙන මාළු කටු මස් කටු කොට කාලා 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 ටික වේලාවක් කරන මස් කටු මාළු කටු ඉවරයි දැන් ඉතුරු තියෙන මොකද්ද අතන අර කුණු වෙච්චි මස් කොට ඉන්නවා ගුලි ගැහිලා බලු රෑන එලියෙන් එලිය වැටෙනකන් අර මිනිහගේ මූණ කට ඇඟලෙව කන්න පටන් ගන්නවා සිනිගඳට ඒ සනීපෙට තමා මේ පෞකාරයට නිඳ යන්නේ නිඳ යන්ට කරන වැඩක් ඇහැරිලා හිටියොත් කහනවා කැව්වොත් තුවාල වෙලා ලේ ගලනවා වේදනයි නිඳ යන්නේ නිදා ගන්නට මොකද කරන්නේ බලු රෑන එළියෙන් එළිය වැටෙනකන් ලෙව කනකොට ඒ සනීපෙට නිඳ යනවා නිඳා ගන්නවා හෙට උදේටත් පොහොර වල්ලක් අරගෙන පිටත් වෙනවා පෙර කරුමෙත හැදෙන කුෂ්ඨ රෝග කුෂ්ඨ මේ ලෝකේ කාටවත් බෑ මට හැදෙන්නේ නෑ කියලා කියන්න අද කියලා ගින් හෙට උදේ වෙන්නේ නෑ මතුනොත් මේ ලෝකේ කාටවත් බෑ පාප රෝග මට හැදෙන්නේ නැහැ කියන්ට එකතු කරගෙන ආපුවාගේ ප්‍රමාණය අපි දන්නේ නැහැ හතරවෙනි පාප රෝගය මොකද්ද කුෂ්ඨ රෝගය එහෙම එකක් හැදෙන්න තියා ඔය ඇස් දෙකට පේන්ටවත් පව කරලා තියෙන්න එපා ඔබව එහෙම එකක් පේන්ටවත් හතරයි පෙර කර කර්ම මත මෙලවදී මුණ ගැහින් හැදෙන පස්වෙනි රෝගේ තමා මීමැස්මර රෝගය. දහල් තනේ මීමැස්මර රෝගය ගැන. මීමැස්මර රෝගේ හැදිච්ච කෙනෙකුට මුළු ජීවිතේම ඉවරයි. මීමැස්මර රෝගියාගේ. මීමැස්මර රෝගියා කොච්චර දක්ෂයෙක් වුණත් රස්සාවක් දෙනවද කවුරුවත්? දෙන්නේ නැහැ. කොච්චර ලස්සන වුණත් විවාහයක් කරලා දෙනවද මීමැස්මර ලෙඩෙකුට? मुलु जीवितेम इबराई පස්වෙනි රෝගය මීමැස්මර මතක තියාගන්න මේ ළඟම ආත්මයේදී කරගෙන ආපු අකුසල කර්ම මෙලවදී ඵල විපාක දෙන ක්‍රම 10යි පළවෙනි පහ ලෙඩ පහක් මොනවා ලෙඩ පහ වන දද පිළිකා කුෂ්ඨ මීමැස්මර පහයි බලන්නකෝ අපිට හැදිච්චයි කොච්චර දැකලාදරේ මේ පාප රෝග පහේ බණ පොතේම කියනවා පහෙන් එකක්වත් හැදුනොත් රජද හිඟන්නද වෙනසක් නැහැ
පූජකෙ යද මහානායක වෙනසක් කාටත් එකයි පළ විපාකවලදී දැන් පහයි ඉක්මනින් කියනවා දැන් 10ක් තියෙනවානේ ඉස්සරෝම ලෙඩ පහයි දෙවෙනි පහක් කියන මෙහෙම බණ පුතේ පෙර කර පිම්පව් දෙක මත මෙලවදී මුණ ගැහෙන පුද්ගලයෝ පස් දෙනයි පෙර කරපු කර්ම මත මෙලවදී පුද්ගලයෝ පස් දෙනෙකුත් මුණ ගැහෙනවලු දැන් ලෙඩ පහ නෑ නේද නෑ ලෙඩ පහ නෑ බලන්නකෝ ලෙඩ පහ නැත්තම් මේ පුද්ගලයෝ පස් දෙනාවත් මුණ ගැහෙන තියවන්ද කියලා පෙර කරුමෙට පෙර කළ පින්පව් මත මෙලවදී මුණ ගැහෙන පුද්ගලයෝ පස් දෙනාගෙන් පළවෙනි කෙනා තමයි බිරිඳ බිරිඳ බුදුහාඳුනක පින්වත් මහන්නේ මේ ලෝකේ අහගන්න හොඳට මේ ලෝකේ ඉපදුණු ඕනෑම පුරුෂයෙකුට බිරිඳ ලැබෙන්නේ බිරිඳ ලැබෙන්නේ එක්කෝ පෙර පිනකට නැත්තම් පෙර වන්දන්නේ මම මෙවැනි එකක් කියන්න ලැහැත්තුනේ ඉස්සර වුණාද මන් දන්නේ නේද ඔව් ඔව් බණපොතේ කියනවා මේ ලෝකේ ඉන්න පුරුෂ පිරිමින්ට බිරිඳ ලැබෙන්නේ එක්කෝ පෙර පිනකට නැත්තම් පෙර පවකට ඔච්චරයි අය වෙන හේතු නැහැ අය කපුරාලා අල්ලන් තඩි ගහන්න හේතුවක් නැහැ මේ මිනිහා කරපු දෙයක් නෙවෙයි ඔය ඈ පින්වත්නි බණපොත පුරා එක පළවෙනි පුද්ගලයා ඇත දැන් බලන්නකො ඔබේ කර්ම ශක්තියන් වල ප්‍රමාණය ඇතමුන්ට බිරිඳ ලැබෙනවලු බණපොතේ කියනවා පෙර කළ පිනට බිරිඳ ලැබෙනවා ඔබ පුරුෂත්ව මේක වහන්න පිරිමියත්ව හිතන්න පමනක් උපාසක මහත්තුරු ඉන්නවා බෙන්න මෙහෙම කියලා අපිට ඇවිල්ලා අපේ හාමුදුරු වෙනේ මම ඉස්සර තනියම ඉන්න කාලේ ගෙදර මා පුදුම ප්‍රශ්න කොටක අපේ හාමුදුරනේ මං හිටියේ මං හරි කරදරවල හිටපු කෙනෙක් මං අද අපේ හාමුදුරනේ මේ ගෙයක් දොරක් හදාගෙන රස්සාවක් කරගෙන පොතේ සල්ලි ටිකක් දාගෙන ඔය වාහනේත් අරගෙන හාමුදුර ධර්මල්ලුත් හදාන කාටවත් අතනපා මේ තත්ත්වේ ඉන්නේ අපේ හාමුදුරනේ මගේ බිරිඳර පින් සිද්ද වෙන්න අපේ හාමුදුරනේ යා නැත්තම් මට කවදාකවත් මේ තතුරෙන්න බෑ පව් අපේ හාමුදුරනේ මගේ අඩු පහඩුත් හදාගෙන මේ ගේවල් හදන්න පුදුම දුකක් අපේ හාමුදුරනේ වින්දුවේ මිනිස්සයා මගේ තිබ්බ ප්‍රශ්න අඩු පහඩුත් හදාගෙන ගේවල් දොරවලුත් හදාගෙන දරුවෝ ටිකත් හදා කියාගෙන දරුවොන්ටත් උගන්නගෙන පන්සලට වෙන්ට යුතුයකමුත් කරගෙන අපේ හාමුදුරනේ මගේ බිරිඳ අපේ උපාසක අම්මා මගේ බිරිඳ නැත්තම් අපේ හාමුදුරුවනේ කවදාකවත් මට මේ තත්ත්වරෙන්ට බෑ හාමුදුරනේ නිවන් දකින්න ජාද්දක් ව ලැබෙනවා නම් ඕන් ඔහම බිරිඳක් ඕන් ওই මිනිස්සයා ලැබෙන්න ඕනේ හාමුදුරනේ මට හිතෙනවා හාමුදුරනේ මගේ සංසාරේ අම්මෙක් වද්ද කියලා මගේ අම්මවද කියලා හිතෙනවා හාමුදුරේ සංසාරේ එයා නැත්තම් අපේ හාමුදුරනේ මට මේ මොනාවත් කරගන්න බෑ මම මේ තත්ත්වයට ආවේ මගේ බිරිඳත් මගේ බිරිඳ හින්දා හාමුදුරනේ පව් හාමුදුරනේ ওই මිනිස්සයා මිදපු දුකක් මේ පවුල ගොඩ ගන්නට ඔය විදියට තමන්ගේ බිරිඳ ගැන පුදුම ගෞරවයකින් සෙනෙහසකින් කාරුණිකව කතා කරන සැමියෝ ස්වාමියෝ නැද්ද උපාසක මාතුරු නැද්ද එහෙම අය නේද ඔව් ඉන්නවා නේද ඉන්නවා කොරන්න දෙයක් නැහැ නිකන් හරි ඔළුව වනන්ට වෙනවා කොරන්න දෙයක් නැහැ ඉන්නවා එහෙම ඉන්නවා එහෙම බිරිඳක් ලැබෙන්නේ ඇයි එහෙම බිරිඳක් ලැබෙන්නේ පෙර කළ පිනක් පෙර සංසාරේ මහා කුසල ශක්තියක් පෙර සංසාරේ දේවතාවියක් මේ ආත්මෙත් පෙර සංසාරේ දේවතාවියක් ආත්මෙන් ආත්මේ ආත්මෙන් ආත්මේ පස්සෙන් ඇවිල්ලා 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 මේ ආත්මේ බිරිඳ වෙලා එනවා අයෝ
ඔහුට ලැබුණු දා ඉඳලා ඔහුගේ ජීවිතය පින් ගොඩක් සුරලෝක් එහෙම බිරිඳක් ලැබෙන්නේ පෙර සසරේ කළ පිනක් ඵල විපාක දීලා පෙර සංසාරික මහ කුසලයක් ඵල විපාක දීලා විතරක් නෙවෙයි පෙර සංසාරේ මහා පුණ්‍යවන්ත දේවතාවියක් පස්සෙන් ඇවිල්ලා 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 මේ ආත්මේ බිරිඳ වෙල ඔබ ළඟට ඇවිල්ලා ඔබේ මුළු ජීවිතයම මහා පුණ්‍යවන්ත කළා ඇය ඇවිදින් එහෙම බිරිඳක් ලැබෙන්නේ පෙර කළ පිනක් නිසා පෙර කළ පිනට ලැබෙන පළවෙනි කෙනා බිරිඳ ඕකේ අනිත් පැත්තත් එහෙම තමයි පමනක් උපාසක මහත්තුරු අපිත් එක්ක ඇවිල්ලා කියනවා මෙහෙම තනියි අපේ හාමුදුරුවනේ මං ඉස්තර තනියම ඉන්න කාලේ අපේ හාමුදුරුවනේ මොන තරම් සනසිල්ලේ හිටියද අපේ හාමුදුරනේ මං ඉස්තර ගමේ මේ ගෙදර ඉස්තර කඩින පින්කම් කාලේට පෙරහැර කාලේට අපේ හාමුදුරුවනේ මම සතියක් දෙකක් පන්සලේ හාමුදුරුවනේ අය යන්නේ පීපවත් පින්කම් ඉවරලා පෙරහැරුවන් ඉවර වෙලා තුමාන දෙකක් විතර හාමුදුරනේ පන්සල ඉඳලා යන්නේ නේ අපේ හාමුදුරනේ මම් මොන තරම් සතුටින් සනසිල්ල හිටපු මිනිස්සෙක්ද හාමුදුරනේ ඔම කියනවා පමනක් තරුණ ඇත්ත උපාසක මහත්තුරු ඇවිල්ලා අපිත් එක්ක ඉතින් මම අහනවා මොකද උපාසක මහත්තයා මහත්තු දැන් වෙලා තියෙන්නේ කියලා මෙයා කියනවා නේ අපේ හාමුදුරනේ මම් බැඳනේ බැඳලා නේ අපේ හාමුදුරනේ මට වෙච්ච දෙයක් අපේ හාමුදුරනේ मगे दर्वो हिंदा मंग अपे आमदुरने वहाबोन नतु इन्वा में पोडियों हिंदा मटा बेल्ले वेलदा गांट वेला तीयन अपे आमदुरने अने मटा वेच्ची देयक अपे आमदुरने मिच्चर निदाहसे सतुटे हितपु मम मंग वेतिच्ची अमारुआ कपे आमदुरने मम अरा पिरिमी एक हिंदा मंग इन्वा आमदुरने अंडान नतु करंट देयक ने ने मटा वेच्ची देयक कीला पमनक तरुण एत्तो पिरिमी एत्तो विवाह मुलु जीवित मेहे कोहमद बंदा एहे नांग इन्नवा एहे इन्नवा पमनक पेरेमे यत्तो इन्नवा कुरुल्लो वगे हिटिए कुरुल्लो वगे लस्सन जीवित विवाहयेन पस्से मुलु जीवितेमे एकम अपायक अपायक पिरिमियेक हिंदा अंडंटत बै केनेकुट कियंटत बै पिरिमियेक हिंदा मेके हिर करगेन इवसगेन දරාගෙන ඉන්නවා පිරිමිහින්දා පිරිමියෙක්ින්දා එහෙම නැත්තම් වහ බොණ්ඩ පාපය දන්න හින්දා ඉන්නවා පිරිමිකම හින්දා ඔබ දැකලා නැද්ද පිරිමි ඇත්තෝ විවාහයෙන් පස්සේ බණපතේ කොහොමද කියන්නේ අනේ අපොයි කීකේ ජීවත් වෙන ඔයේ මම කරගත්ත දෙයක් එහෙම බිරිඳක් ලැබෙන්නේ ඇයි දුක්ගින්දර දෙන බිරිඳක් ලැබෙන්නේ පෙර කර්මයක් පෙර සංසාරේ කළ කර්මයක් පෙර සංසාරේ හැතිරියක් ආත්මෙන් ආත්මේ ආත්මෙන් ආත්මේ ආවා හැතිරියක් පාපයක් ආත්මෙන් ආත්මේ ඇවිල්ලා මේ ආත්මෙදි ඉස්සරවම දකිරෝට මොකද හිතුනේ ඈ अपोसुर लोकेंग अविला मातमा मावला माब्राह्मे आपे अपो मातमा मावला किरण ऐ दही तूने इस तरह में ऐ ये हैं पेहुने मारे आगे मायाव करु में हैटी ये हैं मैं पेनुना देख का मुकद्दर करे अहला गांग हाथा कटा किया ला रबंग गहला माल दाला तब माल हाथा को तलुवटा दाला संसारे हतिरिया कर्मया
බණපොතේ කියනවා පෙර සංසාර කර්මවල හැටි ඒක පේන්නේ නැහැ ගේනකම් ඵල විපාක දෙන්න තියෙනේ වගේ හැටි ගෙනාවට පස්සේ තමා දන්නේ ගින්දර එක එක අවුල්නකොට මේ අපේ අප්පෝ මට වෙච්ච දෙයක් කියලා පින්වත් මහන්නේ පින්නතුනේ මේ ලෝකේ පෙර කල කර්මෙත මෙලවදි මුණ ගැහෙන පළවෙනි කෙනා බිරිඳ එක්කෝ ලැබෙනවා පෙර පිනකට එක්කෝ ලැබෙනවා පෙර පවකට එකයි දෙවෙනි කෙනා සැමියා දෙක සැමියා පමණක් උපාසක අම්මලා ඇවිත් අපිට කියනවා මෙහෙම අපේ හාමුදුරුවනේ මං ඉස්සර ගෙදර ඉන්න කාලේ මං හරියට දුක් විඳ අපේ හාමුදුරුවනේ පමණක් අම්මලා කියනවා කාන්තාව අපිට අඳින්න කන්ටවත් තිබෙන්නේ නැහැ හාමුදුරුවනේ හරියට ඉස්සර අපේ ගෙදර අපි හරිම දුකසේ ජීවත් උනේ අපේ හාමුදුරුවනේ මම මේ උපාසක මහත්තයා එක්ක ආපු දවසේ ඉඳලා තමයි කාලඳලා හරි ඉන්නේ අපේ හාමුදුරනේ අපේ උපාසක මහත්තයා ඔය කවදාකවත් අපේ හාමුදුරනේ උඹ නොදකින් කියලාවත් මට කියලා නැහැ නිය පිටෙන් මට පාරක් ගහලා නැහැ හාමුදුරනේ තාත්තා කෙනෙක් දුවෙක් හදනවා වගේ අපේ හාමුදුරනේ මාව හැදුවේ රැක්කේ පව් අපේ හාමුදුරනේ මිනිස්සයා පුදුම දුකක් වින්දා ඔය ගෙවල් දොරවල් හදාන්න හරි හම්බ කරන්න මේ දරුවෝ ටිකත් හදාන ගෙවල් දොරවලුත් හදාගෙන මට කවදාකවත් අපේ හාමුදුරනේ අඩුපාඩුවක් කළේ නැහැ තාත්තා කෙනෙක් අපේ හාමුදුරනේ බුදු හාමුදුරෝ කෙනෙක් වගේ අපේ හාමුදුරනේ අද වෙනකම් මට සැරෙන් වචනයක් කතා කළ නැහැ හාමුදුරනේ මිනිස්සයා සංසාරේ නිවන් දකින්න જાති දක්වා මේ වගේ මිනිස්සු අපේ හාමුදුරනේ ලැබෙන්න ඕනේ අපිට ඕන් ඔහම තමන්ගේ ස්වාමියා ගැන පුදුම ගෞරවයකින් භක්තියකින් කතා කරන කාන්තාව නැද්ද? එහෙම හරි ගෞරවයෙන් පුදුම සෙනෙහසකින් කතා කරන කාන්තාව ඉන්න. මුන්දලාගෙන් කිසි ප්‍රතිචාරයක් නැහැ නේකට. ඉන්නව නේද? ඉන්නවා. ඉන්නවනේ ඉන්න. ඉන්නවා. එහෙම ස්වාමියෙක් ලැබෙන්නේ ඇයි? එම ස්වාමියෙක් ලැබෙන්නේ පෙර කල පිනක් පෙර සංසාරේ මහා කුසල ශක්තියක් පෙර සංසාරේ දේවතාවෙක් ආත්මෙන් ආත්මේ ඔබේ පස්සෙන් ඇවිල්ලා මේ ආත්මය ඔබව කැඳගෙන යනවා ගෙදෙට්ටම පෙර සංසාරේ පිනක් විතරක් නෙවෙයි පෙර සංසාරේ දේවතාවෙක් ඒකාන්තාවගේ ජීවිතය කැන්දන් ගියදා පතන් පින් ගොඩක් පින් කන්දක් සුරලොවක් දෙව්ලොවක් ඒ ජීවිතය පෙර සංසාරේ පිනට ලද ස්වාමියෝ පිනට ලැබිච්ච සැමියෝ ඕකේ මණිප්පැත්තත් එහෙම තමයි තවත් උපාසක අම්මල කාන්තාවෝ මෙහෙමත් කියනවා අනේ අපේ හාමුදුරුවනේ මං ඉස්සර ගෙදර ඉන්න කාලේ අපේ ආමුදුරුවනේ කුමාරිකාවක් වගේ ආමුදුරුවනේ මම හිටියේ ලස්සනට අවුරුදු උත්සවයකට ගියොත් මන් තේරෙනවා ආමුදුරුවනේ ඉතර ලස්සනයි මම අපේ අම්මයි තාත්තයි අයියලා අක්කලා මන් බිමින් තියන්නේ ආමුදුරුවනේ මන් බෝනික්ෙක් වගේ හැදිවේ ගෙදර පුදුම ආදරෙයි මට අපේ ලොකු අයියලා ලොකු අක්කලා අනේ අපේ ආමුදුරුවනේ මොන කර්මෙටද මන් දා අපේ ආමුදුරුවනේ මම මේ අහුවෙලා ආද මේ බූරුවා එක්ක කියනවා හොරෙන් මොන කරුමයක්ද මන්දා අපේ ආමුදුරනේ මට පළ විපාක දුන්නේ මොනවා වෙලද මන්දා මම මේ මිනිහට අහු වෙලා ආවා ආපු දා ඉඳලා අපේ ආමුදුරවනේ බෙදාගත්ත බත්පත අඳන් නැතුව කාපු දවසක් නෑ අපේ ආමුදුරනේ මං කවදාවත් අපේ ආමුදුරනේ මම අඳන් නැතුව කාලා වතුර ටිකක් බීපු දවසක් මතක නෑ හිත හොඳින් බත් වේලක් කාපු දවසක් මතක නැහැ අපේ හාමුදුරනේ මට මේ මං විඳින දුකක් අපේ හාමුදුරනේ මේ ගෙදර කවදා හරි දවසක මම මැරෙන්නේ ඔය මිනිහාගේ ගුටි වලින් අපේ හාමුදුරනේ ඔය ගුටි වලට මේ ඇඟේ අය ගුටි කන්ට තනක් නැහැ මට ඔය මිනිහා අපේ හාමුදුරනේ මගේ ඔළුවෙන් අල්ලගෙන
බිත්තිවල ඔළුව ඇනලා ඇනලා අපේ ආමුදුරනේ මට 50න් ඔළුව පීරන්න බෑ ඔළුවේ කැක්කුම මම් පුදුම කරුමයක් ගෙවන්නේ අපේ ආමුදුරනේ මේ ගෙවදෙට්ට වෙලා මැරිලවත් යන්නේ නැහනේ මම මේ කරුමෙන් ඕන් ඔහම කියන උපාසකම්මලා නැද්ද ලස්සන ජීවිත ගත කරපු තරුණියෝ මොන කරුමෙටද මන්දා සංසාරේ පාපයකට පෙර සංසාරේ හතුරොත් එක්ක ගිය තැන් නැද්ද ඔබ දැකලා තියෙනවද පමණක් කාන්තාවන්ට සැමියා ලැබෙනවා බණ පොතේ කියනවා පෙර කරුමෙට පෙර සංසාරේ කර්මයක් පෙර සංසාරේ හතුරෙක් ආත්මෙන් ආත්මේ ඇවිල්ලා 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 මේ ආත්මේ එක් කරගෙන ගෙදෙට්ටම යනවා නේද ඔය උපාසකයා දැකපු දවසේ මොකද හිතුනේ මේ අපේ අප්පෝ සුදු අස්සයා පිටින් ඇවිල්ලා කියලා නේද හිතුනේ මේ සුර කුමාරයා ඇවිල්ලා සුදු අස්සයා පිටින් ඇවිල්ලා අනේ අපේ අප්පෝ මං අරයන්ට අපේ අම්මා තාත්තා මට මොකටද මේ මහ ජෝඩුව ඕන් නෑ මට මේ සුර කුමාරයා එක්ක යනවා කියලා නේද කරුම කරුමෙට එහෙම හිතෙනවා අර මිනිස්සයාගේ තියෙන කිසිම අඩු පහඩුවක් මොන වාවත් තේන්නේ නැහැ තේන්නෙම නැහැ මොන වාහරි පහත් ගතියක් දැක්කොත් මොකද හිතෙන්නේ විවාහයට පෙර හුරතලේ කියලා හිතෙනවා මේ හුරතලේ ගියාම තමා තේරෙන්නේ සංසාරේ හතුරෙක් එක්ක ආවේ කියලා සංසාරේ හතුරෙක් පින්වත් මහන්නේ බණපොතේ කියනවා පෙර සංසාරේ කරපු කර්ම ඵල දෙනකොට ඇස්සන්දයි ඇස්සන්ද කරනවා හතුරාද පේන්නේ සුරලොවක් වගේ ඔබ දැකලා නැද්ද ලස්සන තරුණියෝ කාන්තාවෝ විවාහයෙන් පස්සේ මුළු ජීවිතයම අවීචි මහ නරකයක් කරගෙන අඬන හූල හූල ඉන්න තැන් පෙර කර්ම ඔය වගේ අසත්පුරුෂ පාපතර සැමියෝ එක්ක විතරක් නෙවෙයි පමණක් කාන්තාවන්ට යන්න වෙන්න නැද්ද ගියාට පස්සේ දන්නේ ගමේ ගොම්බඳින කණුව ගිහින් තියෙන්නේ ගිහිල්ලා තියෙන්නේ ගමේ ගොම්බඳින කණුවත් එක්ක ගමේ ඉන්න මී හරක් මිනිහා ගියාට පස්සේ තමා දන්නේ මේ මගේ සැමියා කියලා පාරේ බැහැලා යන්න ලැජ්ජයි මේ මගේ මිනිස්සයා කියන්නේ ලැජ්ජයි ගමේ ගොම්බඳින කණු පවණක් උපාසක අම්මලා තරුණියෝ අහුවෙලා ගියාට පස්සේ තමයි දන්නේ පාරේ යන්න ලැජ්ජයි පෙර කර්ම ඵල විපාක දෙන විදිහ ඔබට මෙහෙම කියන්න මතක් වෙනා පොඩි කාරණයක් මන් ඔය දන්න එක පවුලක් ඉන්නව ඇත්ත දාන ගිනවා එක දවසක් ඒ අක්කා විතරක් දාන ගිනාලා වෙනදා දෙන්නම එනවා එදා අක්කා විතරයි දාන ගිනාලා දවල් දානේ දාන එක තියලා ආපු වෙලාවේ ඉඳලා අයියට බයිනවා අර අයියට බයිනවා බනිනවා බයිනවා මගේ අතින් මං ඇහුවේ අයිය අක්කා බයින්නේ මොකද අයියා මොකද කරලා තියෙන්නේ කියලා මට කියනවා අනේ අපේ ආන්දරණේ මට ඔය මිනිහා මතක් වෙනකොට කේන්දර මට මතක් කරන්න එපා මට මේ භූමිනියා මතක් වෙන මට මේ බුද්ධ පූජාවත් යන වෙලාව මාදි වේ කියන්ට ගියොත් විස්තර ආයෙත් බයිනවා මං ඇහුවා අක්කා දැන් මොකද අයියා කරලා තියෙන්නේ මයි මොකද බයින්නේ ඔය කියලා එයා කියන අනේ අපේ හාමුදුරනේ ඔය මිනිහා කරන වැඩද මට ඔක්කොම බෑ අපේ හාන්නේ මම එක වැඩක් කියන ඔය මිනිහා ඊයේ කරපු වැඩක් මම ඊයේ රෑ කරපු එක අනේ අපේ හාමුදුරනේ මේ මිනිහා ඊයේ අර කොහෙදෝ පින්කම් ගෙදරකට ගියා ඊයේ රෑ ගිහිල්ලා එනකොට අපේ හාමුදුරනේ රෑ 11ට විතර ඇති මට අහුණා උද විසිල්ල එක්ක ගහගෙන ආවා අපේ ආන්දරණේ ගෙදෙට්ට ගොඩ වෙච්ච වෙලාවේ ඉඳලා මේ මිනිහා සරේප්පු දෙකක් ගැන කියනවා අද නම් ඉස්සුවා මරු බඩු දෙකක් පින්කම් ගෙදරින් පියල් 5000ක්වත් එන්න ඇති කවුරු හරි අලුතෙන්ම ගත්ත සරේප්පු දෙකක් 5000ක්වත් එන්න ඇති මුත්ත බඩු දෙකක් ඉස්සුවා අනේ අපේ හනේ කාවදෝ සරේප්පු දෙකක් උස්සන් ඇවිල්ලා කාලා ඉවර වෙනකන් කියනවා ඔක දේක රුපියල් 5000ක් නම් වෙන්න ඇති අය හොඳ සරෙප්පු දෙකක් ආ යනවා දැනෙන්නේ නැහැ පුළුන් ගොඩේ යනවා වගේ
කියනවා 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 කාලා ඉවර වෙනකොට කියනවා අන්තිමේ අපේ ආන්දරණේ මං ඇහුවා දැන් කොයිද අංග හෙරෙප්පු දෙක කියලා ඊටසේ කියනවා අංග දොර ඉස්සරහ තියලා අරන් දැන් ඇඳ අස්සරවත් දානවා කෝක දැන් අයිතිකාරා හොයනවා දන්නේ නැත් දැන් මිලාට ගම හැමතැනම ඔබ දානවා ඇඳ අස්සර කිව්වා අනේ අපේ හාන්නේ මමත් දොර ඇල්ලා බැලුවා අනේ අපේ හාන්නේ තියෙනවා හෙරෙප්පු දෙක අපේ හාමුදුරනේ කවුද මිනිස්සු දෙන්නේ එකම කකුලේ හෙරෙප්පු දෙක මිනිස්සු දෙන්නේ එකම පැත්තේ කකුලේ හෙරෙප්පු දෙක ඒ අපේ හාමුදුරනේ මේ බూరుවාට තේරුන්නේ නැද දාගෙන එනකොටවත් මේ මිනිස්සු දෙන්නේ එකම කකුලේ හෙරෙප්පු දෙකක් කියලා දාගෙන ඇවිල්ලා හාමුදුරනේ ඕවම හම්බුනෝ සැමියේ පෙර කර්ම කර්ම පෙර පෙර සංසාරේ පව් පල දෙන විදිහ අපි දන්නේ නැහැ බුදු බණ පොතේ දෙවෙනි කෙනා සැමියා කාන්තාවකට ස්වාමියා ලැබෙන්නේ එක්කෝ පෙර පිනකට නැත්තම් පෙර පවකට දැන් දැනෙන්නේ නැද්ද පෙර කරපු කර්ම වල ප්‍රමාණය ඔබට දැනෙනවා නේද ඔබ දන්නවා දැන් ප්‍රමාණය තුන්වෙනි පිරිස දක්වනවා පෙරකල පින්පව් බත මෙලවදී මුණ ගැහෙන තුන්වෙනි පිරිස තමා දරුවෝ දරුවෝ ඔබට ඔබේ දුවයි පුතයි ලැබුණේ තියෙන මොකටද හිතන්නකො දරු සෙනෙහස පැත්තකින් තියලා ඔබට ඔබේ දුව ඔබේ පුතා ලැබුණේ ඇයි කියලා ඔබේ පුතා ඔබට දුව ලැබිලා තියෙන්නේ පෙර පිනකටද පවකටද කියලා හිතන්නකො ඇතැම් අම්මලාට තාත්තලාට දරුවෝ ලැබෙනවා පෙර පිනට පෙර සංසාරේ මහ පිනක් පෙර සංසාරේ දේවතාවෝ දේවතාවියෝ ආත්මෙන් ආත්මේ ඇවිල්ලා ඇවිල්ලා මේ ආත්මය ඔබේ කුසේම උපදිනවා මේ ආත්මේ ඔබට තාත්තා කියා නිපදෙනවා පෙර සංසාරේ දේවතාවියෝ දෙවිවරු ඇතැම් අම්මලාට දරුවෝ ලැබෙනවා පෙර කල පිනට නැත්ද බලන්නකො අපේ ගම් වල ඉන්න ඇතම් දුප්පත් අහිංසක අම්මලා එදා වේල හොයන් කන්ට නැ කුදුම දුකසේ ජීවත් වෙච්ච අම්මලාට දරුවෝ ලැබුණා දරුවෝ හින්දා දෙමාපියෝ බබරන තැන් දැකලා තියනවද පුතා හින්දා දුව හින්දා අම්මයි තාත්තයි බබලනවා ගමේ පළාතේ එහෙම තැන් අම්මා තාත්තා දෙන්නා අන්තිම දිලිඳුයි අසරණයි හැබැයි පුතා හින්දා අම්මා රජ වෙලා වගේ තාත්තා රජ වෙලා වගේ එහෙම තැන් පමනක් වෙලාවට අම්මට තා දුප්පත් අම්මලා තාත්තලාට කතා ඉස්කෝලෙන් පණිවිඩෙනවා විදුහල්පතිතුමා ඉස්කෝලට එන්න කියලා බලන්න ඔබේ දරුවෝ මේ මේ වගේද කියලා විදුහල්පතිතුමා පණිවිඩයක් කියවනවා තාත්තයි අම්මයි දෙන්නා ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළට යනවා විතරයි විදුහල්පතිතුමා ගුරුවරු දුවගෙන එන්නේ ඇවිල්ලා තාත්තගේ අත් දෙකෙන් අල්ලගෙන විදුහල්පතිතුමා ගුරුවරු අම්මගෙන් අල්ලගෙන අප්පෝ ඔන්න කොල්ලෝ ඔන්න කෙල්ලෝ හදන්න ඕන ඔහම තමයි මේ සැරෙත් ඕන් කොල්ලා පළවෙනියා ඔන්න කෙල්ල මේ සැරෙත් ගැහුවා රටටම ඕම තමයි දරුවෝ හදන්න ඕනේ ඔයාගේ පුතා ඔයාගේ දුව අපිට ගෞරවයක් දෙන්න කියලා අම්මා තාත්තා උස්සන් වගේ යන්නේ ගුරුවරු ටික පුතාගේ ෆොටෝ පත්තර පිටු පිරෙන්න දුවගේ ෆොටෝ රේඩියෝ එකේ ටීවී එකේ පත්තර වල ඇහෙනවා නම ඇහෙනවා හැම තැනම ඔබේ දුවගේ ෆොටෝ එක පත්තර වල පිටු පිරීලා පාර්ලිමේන්තුවේද ජනාධිපතිද අගමැතිද මුළු රටම ඔබේ දුව ගැන කතා කරනවා පුතා ගැන ඔබේ කතා කරනවා දුප්පත් තාත්තා කොහමද පාර යන්නේ සිංහයා වගේ යන්නේ තාත්තා නේද කවුරු හින්දාද කොල්ලා මගේ කොල්ලා හින්දා තාත්තා සිංහයා වගේ යන්නේ පාරේ පොලිසිය මහත්තුරු දැක්කා මොකද කරන්නේ ලංකාවේද කැප් එක ගලවලා එනවා ළඟට තාත්තගේ පොලිසිය මහත්තුරු එයිලා මොකද කියන්නේ ඕ දැක්කා තාත්තගේ පුතා අයිය රැප්පේ ප්‍රවෘත්තියටම පෙන්වානේ බොහොම ආඩම්බර අයියා බොහොම ආඩම්බර පොලිසිය මහත්තුරු කැප් එක ගලවලා කතා කරන්නේ තාත්තට තාත්තා මොකද දහුස්මා කරගෙන යනවා සිංහයා වගේ පාරේ කවුරු හින්දාද පුතා හින්දා දුව හින්දා අම්මා අම්මා බලන්න එපාය නේද සාරියක් ඇඳලා ඔසරියක් ඇඳලා ඒ සිංහයා වගේ හන්දියට යන්නේ පන්සලට යනවා අර ආ පුදුම ආඩම්බර කවුරු හින්දාද
දුවින්දා පුතාින්දා දරුවෝ හින්දා අම්මයි තාත්තයි බබලෙනවා බබලෙනවා ඔබ එහෙම තන් දැකලා තියෙනවද ඔබ බබලනවා දරුවෝ හින්දා ඔබ ඔබ පුතාින්දා දුවින්දා ඕන් දරුවෝ පෙර සංසාරේ පිනට ලද දරුවෝ පෙර සංසාරේ දෙවිවරු දේවතාවියෝ ආත්මෙන් ආත්මය අවිල් ඔබේ කුසේ උපදිලා ඔබට තාත්තා කියලා ඉපදින දේවතාවෙක් පෙර පිනට ලද දරුවෝ ඕකේම අනිත් පැත්තත් එහෙම තමයි පෙර කරුමෙට ලද දරුවෝ දැකලා තියෙනවද දෙමාපියොන් පෙර කරුමෙට පුංචි කතාවක් අහන්නකො ඉක්මනට කියන්න පුංචි කතාවක් මම දන්න එක මහත්යෙක් හිටියා අවුරුදු 75ක් 80ක් ඇති අපරතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම තැනක හිටියේ ටයිෂන් යනකොට මේ මහත්යාට හිටියේ එක පුතයි එක පුතයි පන්සලට ආවොත් පැයක් හිටියොත් පැයම කියන්නේ පුතා ගැන මේ අපේ ආන්දරණේ අපේ කොල්ලා ඉන්නව නේද ඔහොම තා පටන් ගන්න මේ අපේ ආන්දරණේ අපේ කොල්ලා කම්පියුටරයක් අපේ ආන්දරණේ පුදුම දක්ෂයෙක් අපේ ආමුදුරනේ පුදුම දක්ෂයෙක් කවදා හරි අපේ ආමුදුරනේ කොල්ලා හඳට නයි යනවා හඳට නයි යනවා අපේ ආමුදුරනේ පුදුම දක්ෂයෙක් හැමදාම පුතාගේ වරුණාව තමයි කිව්වොත් පන්සලට ආවොත් හැමදාම පුතාගේ වරුණාවමයි එක පුතා ඉන්නේ දෙක දරුවයි අනේ ටික දවසක් යනකොට මේ මහත්තයා ආගියතක් නැහැ පන්සලට එන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ කදවසම් මට පාරදී හම්බුණා හුඹෙන් ඇදලා ගත්තා වගේ ලෙඩ වෙලා මං ඇහුවා මහත්තයා මොකද අප්පා දැන් පන්සලට එන්නෙත් නැහැ මොකද මේ මහත්තේ කමනාපයක් වද්ද කියලා ඇහුවා මහත්තයා කිව්වා අනේ අපේ හාඳුරනේ මොන අපනාපයක්ද අපේ හාඳුරොත් එක්ක අනේ අපේ හාඳුරනේ කොහොමද මම රෙද්දක් ඇඳගෙන එන්නේ පන්සලට තව විලිලැජ්ජායි අපේ හාඳුරනේ මං ඇයි මහත්තයා මොකද උනේ කියලා ඇයි අපේ හාන්දුරන්ට ආරංචි නැද්ද කියලා අහනවා මං කව නෑනේ ඇයි අපේ හාන්න අපේ අර ගෙදර හිටපු කොල්ලා මං වා කොයි අර හඳරවත් යයි කියපු කොල්ලාද කියලා ඒ අපේ හාමුදුරනේ අහවල් හඳක් මේ කාමුණ ලෝකෙන්ද මන්දා අපේ හාමුදුරනේ සක්කර වට්ට වක්කරන් ආංගේ දෙට්ට රන් ඇවිල්ලා මට විරිජ්ජ හයි අපේ හාමුදුරනේ මූණ දෙන්න මම ඉඳලා ඉවරයි හාමුදුරනේ කොල්ලා කල් ඇතුවම ගෙනල්ලා ඔබ දන්නවද මේ මහත්තයා පලාතෙම තාත්තා ගොඩනගා ගත්ත අභිමානයේ වැදගත්කම සම්භාවනීයත්වයේ පුතා මොකද කරේ නැත්තටම නැති කරලා තාත්තා හිඟන්නේ කරලා පාරේ මැරෙන්න හැදුවා පොළුණක් කරලා පොළුණක් කරලා ඔහොම පුත්තු හම්බ වෙන්නේ ඇයි කර්ම පෙර සංසාරේ කර්මයක් පෙර සංසාරේ හතුරෙක් ආත්මෙන් ආත්මේ ඇවිල්ලා 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 මේ ආත්මේ තාත්තා කියන උපන්න හතුරෙක් හැබැයි උපන්නේ ඇයි මම කවදා හරි උඹගේ ඔළුව නරක් කළා පාරේ මැරෙන්න වැඩක් කරනවා කියලා හතුරා ආවා දන්නේ නැහැ පුත්තු තෝමයි දුවලා ඊට හතයි නේද ඒත් ඒක උපාසක අම්මා කෙනෙක් හිටියා අපි හරි බදගත් අම්මා කෙනෙක් උන්දටත් හිටියා හරි ජයට දුවා ආවදගත් දුවක් හිටියා උන්දෑ සිල් ගන්නට ආවහම ධර්මශාලාවින් උපාසක අම්මටලාට කියන්නේ ඒ දුව ගැන වරුණාවමයි මේ අක්කා අපේ කෙල්ල ඉන්නව නේද ඔය අක්කලාගේ කෙල්ල වගේ නෙවෙයි අපේ කෙල්ල අප්පෝ අක්කා හැදිච්චි අතින්නම් ඉතින් මමම තමා කියනවා උන්දෑ කා හැදිච්චි අතින්නම් ඔය අපේ කෙල්ල අක්කා ගෙදරදි බින් බලා ගත්තාම ඉස්කෝලේට ගිහිල්ලානේ ඔළුව උස්සන්නේ කාමරේ දොර වහගෙන අක්කා පාඩමම තමයි ඉතින් මටත් ඇවිල්ලා කියනවා අපේ හාන්දුරනේ අපේ දු කෙල්ල ඉන්නවනේ
හඳුනේ දහම් පාසලට එහෙම ගන්න හොඳට උගන්නයි ඇවිල්ලා කියනවා. අනේ ටික දවසක් යනකොට මුන් දැත් නැහැ. මුන් දැත් දෙන්නේ නැහැ පන්සලට. ඒත් එක දවසක් මුන් දැ දාන එක තියලා හොරෙන් පැනලා යනවා. මම අල්ලගෙන මුන්දකින් ඇහුවා අනේ උපාසක අම්මා මොකද අප්පාද සිල් ගන්න එන්නෙත් නැහැ. මේ අපේ ආමුදුරනේ මං රෙද්දක් ඇදගෙන එන්නද අපේ ආමුදුරනේ පන්සලට. මං ඇහුවේ අයි උපාසක අම්මා. මේ අපේ අප්පෝ අපේ ආන්නේ මට වෙච්චි දෙයක් අර කි ගියානේ. මං ඇහුවා කා එක්කද ගියේ කියලා. මේ අපේ ආමුදුරනේ කියන්න පුළුවන් එක එක එක්කවත් යන්න එපාය. අර පහුගියේ දවස්වල ආවේ ගමට ගජ ඊලන්ත ආරියෙක් අර බෝතල් කුප්පි එකතු කරන්ට. බෝතල් කාර් එකක එක ගිහින් තියෙන්නේ. අම්මා ගම තුල පවුලේ පලාතේ අම්මා ගොඩනගෙන අභිමානීය වැදගත්කම ආඩම්බරකම නැත්තටම නැති කරපු දුවල නැද්ද? අම්මට ඕන එකක් වෙච්චි දෙන් කියලා වැඩ කරගත්ත දුවල ඉන්නව නේද? ඉන්නවා. අම්මා අවුරුදු 60 70ක් තිස්සේ මැණිකක් වගේ දුවක් හදනවා. හදලා අන්තිමට අම්මට පාරේ බහින්ට බැරි වෙන්න, පවුලේ මිනිස්සුන්ට මූණ දෙන්න බැරි වෙන්න, අම්මගේ කට වැහෙන්න වැඩක් කරලා දුව මගාරිනවා. දැකලා තියෙනවද? ඔහම දුවෙක් ලැබෙන්නේ ඇයි? පෙර සංසාරේ කර්මයක්, පෙර සංසාරේ හැතිරියක්, ආත්මෙන් ආත්මේ ඇවිල්ලා ඇවිල්ලා මේ ආත්මේ කුසේම ඉපදිලා ලේ ටිකක් තුරාගෙන බීලා අම්මා කියාගෙන ඉපදිලා අම්මට පාරේ බහින්ට බැරි වැඩක් කරලා දුව යනවා. පෙර සසරේ කරපු පවක් කර්මයක්. අඬලා වැඩක් නැහැ. ඕවා තමයි අකුසල කර්ම ඵල විපාක දෙන විදිහ. ගැලවෙන විදිහත් මම ඉක්මනට කියන්නම්. කාලිතුරු කරන යන්නේ. පින්වත් මහත් හත් තුන්වැනි පිරිස තමයි දරුවෝ. එක සැමි එක බිරිඳ දෙක සැමියා තුන දරුවෝ හතර සහෝදරයෝ සහෝදරයෝ ඔබ ඔබේ අයියයි අක්කයි නංගි මල්ලි මතක් කරන්නකො දැන් ඔබ ඔබේ අයියා ඔබේ අක්කා නංගි මල්ලි මතක් කරන්නකො ඉන්නවනේ ඒ අය ලැබුණේ ඇයි කියලා හිතන්නකො අය අමුතුවෙන් බන ඕනේ නෑ දැන් තේරෙනවා ඇතමුන්ට සහෝදරයෝ ලැබෙනවා පෙර පිනට සහෝදරයෝ පවණක් සහෝදර සහෝදරයෝ බලන්නකො අයියයි අක්කයි නංගි මල්ලි යාළුවෝ ටික වගේ අක්කා කතා කරේ නැත්නම් අයියා මල්ලි කතා කරේ නැත්නම් දවසට එක සැරයක්වත් අඬනවා රෑ වෙනකොට මොකද දන්නේ මල්ලි කතා කරන්නේ අක්කා කතා කරන්නේ අයියා අක්කා නංගි මල්ලි දැක්කට පස්සේ පුදුම ආදරයක් ඔබේ අයියා අක්ක නංගි මල්ලි ඔබට ලැබෙන්නත් ඇයි කියලා ඔබට හිතනවා නේද ඔබට කියන්න අපි මහත්යලට පස්කම්මලට පහුගිය කාලේක දවසක මහපිරිතක් තිබ්බා හේ අපේ පැත්තේ මහපිරිත මට ඉතින් හම්බුනේ ධම්මචක්ක දේශනාව පාන්දර මම පිරිත් කියේ කී ඉන්නකොට පිරිත් කොටුව ඉස්සරහා ඒත් අවුරුදු 65ක 70ක විතර වයසක මිනිස්සේ තවත් අවුරුදු 50ක 55ක විතර මේ මහත් අඩි මිනිහේ ඔඩෙක්ක තියාගෙන නිදි කරවනවා අවුරුදු 75ක විතර මිනිහෙක් ඒ අවුරුදු 55ක තඩි මිනිහෙක් කොණ්ඩෙත් එක කකුල් දෙක උඩ තියාගෙන නිදි කරවනවා කකුල් දෙකත් ඔලවනවා හොම හොම මම බැලුවා මේ විකාරේ මොකද්ද මේ පිරිත් කොටුව ඉස්සරහ පිරිත ඉවර වෙලා මං එළියට එන ගමන් මං ඇහුවා ලොකු පාසක මහත්තයා මොකද ඔය කියලා නින්ද ගින් අපේ ආඳුරනේ කිව්වා මේ මං ඇහුවා කවුද මගේ මලයා මේ නාකි අයියාගේ නාකි මල්ලි ගොඩක් කාලෙකින් අයියාට හම්බෙල ඔඩෙක්කේ තියාන හොලවනවා කකුල් දෙක නිදි කරවනවා මුන් මේ මිනිස් අයියා කියනවා අපේ ආන්නේ මේක මම හදාගත්තේ පොඩි කාලේ ඉඳලා එයාගේ අම්මා තරාමමයි අයියා කියනවා මේක මමලු හදාගත්තේ පොඩි කාලේ ඉඳලා හොද්දට අර මිනිහා බුදි ඔඩෙක්කේ තඩි මිනිහෙක් ඔය වගේ අයියෙක් ඔබට හිටියෝ ඔය වගේ අයියා කෙනෙක් නේද
ඔයාගේ අයියා කෙනෙක් හිටියොත් ඔබට එහෙම සහෝදරයෝ ඉන්නවා ඉන්නවා පෙර සංසාරේ පිනට ලැබෙන සහෝදරයෝ පින ලැබෙන සහෝදරයෝ මතක් කරන්නක ඔබ ලොක් අක්කා අයියා නංගි මල්ලි ඔබට දැනෙනවා ඒක ඕකෙම අනිත් පැත්තත් එහෙම තමයි ඇතමුන්ට සහෝදරයෝ ලැබෙනවලු පෙර කරපු කර්මෙට පෙර කර්මෙට පෙර සංසාරේ හතුරෝ ගොඩක් මැද ඔබ උපදින ලැබිලා ඔබ උපදිනවා පෙර සංසාරේ හතුරෝ පෙර සංසාරේ අකුසල කර්ම ගොඩක් මැද ඉපදිනවා උපන්දා ඉඳලා රණ්ඩු රණ්ඩු පෙර කර්ම ඔබ අක්ක අයියා නංගි මල්ලි මතක් කරන්නකො ඇතැම් මිනිස්සු ඇවිදින් කියනවා අපිට අනේ අපේ හාමුදුරුවනේ අපි මුස්ලිම් මිනිස්සුත් එක්ක ඉන්නවා දෙමළුත් දෙමළ මිනිස්සුත් එක්ක ඉන්නවා අපේ හාමුදුරුවනේ අපේ සිංහල මිනිස්සුත් එක්කත් ඉන්න ඕන මිනිහෙක් මිනිහෙක් අනේ අපේ හාන්නේ අපේ මේ අයියා එක්ක නින්ද බැරි අපේ අනේ අපේ හාමුදුරුවනේ අපිට මුස්ලිම් මිනිස්සුත් එක්කත් අපේ අක්කා එක්ක නින්ද බැරි හාමුදුරුවනේ අපේ නංගි එක්ක අපේ මල්ලි එක්ක ඔබ කියනවා අනේ අපේ හාමුදුරුවනේ මොන කර්මයක්ද මන්දා මේ එක බඩවැල කඩන් ආපු එක අම්මගේ කිරිබීපු දරුවෝද හිතනවා හාමුදුරනේ මේ අපේ ලොකු අයියා කරන වැඩ. ඔහොම කියන දන්නේ නැද්ද? මේ හාමුදුරනේ අපේ නක්කා කරන වැඩ මේ එක සහෝදරියද හිතනවා. අපේ නංගි අපේ මල්ලි අපේ හාමුදුරනේ කරන හතුරෙක්වත් කරන්නේ නැහැ හාමුදුරනේ. අපේ ලොකු අයියා කරන වැඩ මල්ලික. ඔහොම කියෙන් දන් ඔබට ඇහිලා නැද්ද? ඇයි ඔහොම සහෝදරු ලැබෙන්නේ? කරුම පෙර සංසාරේ කර්ම ඵල විපාක දෙන විදිහක් පෙර සංසාරේ කර්මයට ලැබෙන සහෝදරයෝ මම චූටි කතාවක් කියන්න මම දන්නේ උපාසක අම්ම කෙනෙක් ඉන්නවා උන්දේ ගෙදර තියෙන්නේ පන්සල මෙහෙමනම් ඕම අල්ලපු ලාගෝ පේනවා පන්සල පොය දවසට ඒ වුණාට මේ උපාසක අම්ම රුපියල් 100ක ත්‍රිවිල් එකක් එන්නේ රෞමෙන් පන්සලට රුපියල් 100ක් කරා උන්ද රෞමෙන්ද මේ අඩි 10යි ඕම් පයින් තියෙන පන්සලේ වැට ඒ මංගු කියන ගමේ මුන් දැකිනවයිල අපේ හාමුදුරනේ ආන් අපේ ගෙදර මං රුපියල් 100ක් හැමදාම දෙනවා අපේ හාන්නේ පන්සල් ඉන්න මං වෙයි අපේ මල්ලිත් එක්ක බෑ හාමුදුරනේ අක්කගේ ගෙදර ඉඳන් මල්ලිගේ ගෙදර මිදුලෙන් තමයි පන්සලට එන්නේ පොයේ දවසට සිල් ගන්න මල්ලි ගෙදර මිදුලෙන් එනකොට අනේ අපේ හාන්නේ කැහැපට ගහන කාර්ලා කියලා ගහනවා කාරලා කියලා ගහනවලු අක්කට. ඔව් අහගෙන අපේ ආදරනේ හිත තලාගෙන වඩා හොඳයි. ඔය රවුමේ රුපියල් 100 දී දෙනවලු. ඔහම සහෝදරෝ නැද්ද? නඩු හබ කියන අයියත් එක්ක නඩු මල්ලිත් එක්ක නඩු අක්කත් එක්ක නඩු නංගිත් එක්ක නඩු. නඩුව නෙවේ වැදගත්. මොකද්ද වැදගත්? පෙර සංසාරෝ කර්මයක්. මං ගැලවෙන්නේද කියලා දෙන්න. හතරවෙනි පිරිස සහෝදරයෝ බලන්ට කොබේ සහෝදරු මතක් කරලා මොකටද හම්බුනේ කියලා මිනිස්සු නිකන් නෙවෙයි උපන් ඔය මැද ඇවිල්ලා නිකන් නෙවෙයි අවසන් කරමු බණ පස්වෙනි පිරිස දෙමාපියෝ අම්මයි තාත්තයි ඇතෙමුන්ට අම්මයි තාත්තයි හම්බ වෙනවා පෙර පිනට අම්මයි තාත්තයි ඔබ ඔබට මේ අම්මයි තාත්තයි ලැබුණේ ඇයි කියලා හිතන්න හිතන්න बनाहर निशाने हिमे हितांडा होता नहीं आने के लिए हितांडे पा ऐतरम हितांडो को ओबटो पे यो अम्मा ताता हम भी रहते हैं नहीं आई केला ऐते मुंटे अम्मा ताता पेरे पीने तले बिना वा पेरे संसारे महापीने कटे अम्मा ताता तले बिला अम्मा ताता हिंदा दारुओ बेबेरन ते नहीं द अम्मा ताता हिंदा दारुओ बेबेरन ते පමණක් තැන් තියෙනවා අම්මගේ නම තාත්තගේ නම කියපු ගමන් දරුවෝ බැබලෙනවා පමණක් දරුවෝ ඉන්නවා පන්සලට එනවා චරිත සාහිතිය ගන්න අපේ නායකහල්ලා හම්බෙන්න ඇවිල්ලා ඉතින් චරිත සාහිතියක් ඉල්ලනවා ඔබට මෙන්න මේ ඔබ ඔබ මෙන්න මේ වගේ බලන්න ඔබේ දරුවේ ඔබ පන්සලට චරිත සාහිතියක් ඉල්ලනවා මේ ලොකු හාඳුරු කියලා මොකද කියන්නේ කවුද මේ පොඩි මහත්තයා කොයි ගෙදරද මං අඳුරන්නේ නැහැ මේ දුප් පොඩි දුව කොයි ගෙදරද මං අඳුරන්නේ නැහැ මට ජරි සාතික දෙන්න විදියක් නැහැ මං දැකලා නැහැ මං දන්නේ නැහැ කොයි ගෙදරද එතකොට ඕන් කියන අනේ අපේ හාඳුරනේ අපේ අම්මා තාම අහවල් උපාසක අම්මා
අපි තාත්තා හවල් පාසක මහත්තය අපි තාත්තා හමුදුනේ කිව්ව ගමන් ලොකු ආමේ මොකද කියන්නේ අප්පෝ පොඩි මහත්තයා වා වාඩි වෙන්න කියවලා බංකුව වාඩි කරවලා අප්පෝ චූටි මහත්තයා මේ චුට්ටි කාලේ දැක්කේ දැන් ඉලන්දාරි වෙලා නෝන මහත්තයා ඔහම වාඩි වෙන්න කියලා චරිත සාහසිකෙන් ලියලා දීලා අම්මට දෙන්න කියලා සබන් කැල ටිකුත් දීලා තාත්තා දෙන්න කියලා තුවායිකුත් දීලා කැවිලි මල්ලකුත් තව පන්සලෙන් හොයලා දීලා අප්පෝ පොඩි මහත්තයලගේ තාත්තලා තමා මේ පන්සල් හැදුවේ පොඩි මහත්තයාගේ නෝනගේ අම්මා තමා මේව හැදුවේ මේ පුටුව පූජා කරෙත් අම්මා ලොකු ආමුදුරෝ කරන්න පුළුවා ගියලම සැලකිල ටිකල්ලා චරිත සාධකෙත් දීලා පිටත් කරනවා ඔබේ නම කිව්වහම ඔබේ දරුවන්ට ඔහොම වෙයිද ඔබේ අම්මගේ තාත්තගේ නම කිව්වට පස්සේ ගමේ ඔහොම සැලකුවාද ඔබට ඔබේ නම කිව්වහම ඔබේ දරුවන්ට ඔහොම සැලකිල ලැබෙයිද එහෙම ලැබෙනවා නම් ලැබෙන්නේ දරුවන්ගේ පිනට ලැබිච්ච දෙමාපියෝ අම්මගේ තාත්තගේ නම හින්දා දරුවෝ බබලෙනවා බලන්ටක පමනක් මගුල් ගෙවල් වලට මල ගෙවල් වලට ගියාම පමනක් අය මගුල් ගෙදේට ඈතින් එනකොට මිනිස්සු කසු කුසු ගාලා කතා වෙන මොනවා කතා වෙන්නේ ඔය එන්නේ අර මහත්තයාගේ පුතා ඔය අර නෝනාගේ දුවෝ එන්නේ ඔබ කියලා නේද මිනිස්සු ඔරේන් කතා වෙනවා අම්මගේ තාත්තගේ නම හින්දා දරුවෝ බබලෙනවා පෙර සසරේ කළ පිනට ලද දෙමාපියෝ ඔබට ඔබේ අම්මයි තාත්තයි හම්බෙන්නත් ඇයි මොන ලැබෙන්නත් බලන්නකො ඔබට උත්තර එනවා ඕ අවසන් කරමු ඕකේ මනිත් පැත්තත් එහෙම තමයි ඇතෙමුන්ට දෙමාපියෝ ලැබෙනවා පෙර කළ කරුමෙට කරුම අම් දුවයි පුතයි මොන තරම් ඉගෙනගෙන කියාගෙන මොන තත්ත්වයට ආවත් කමන්නේ වැඩක් නැහැ අම්මයි තාත්තයි කාලා තියෙන්නේ ගම පවුල පවනා දරුවෝ කියනවා අනේ අපේ ආමුදුරනේ අපි ඉගෙනගෙන කියාන මොනවා කරත් වැඩක් නැහැ අපේ ආමුදුරනේ අපේ තාත්තා කාලා තියෙන්නේ මේ අහලගම් හතම අය හන්දියකටවත් යන්න බෑ අපේ ආමුදුරනේ අපිට පවනා තරුණෝ කියන අය නැද්ද පවනා දුවලා කියනවා අපේ හාමුදුරනේ මං විභාග පාස් කරලා මොන සුදුසුකම් හදාන් හිටියත් වැඩක් නැහැ අපේ හාමුදුරනේ අපේ අම්මා අපේ මුළු පවුලම කාලා තියෙන්නේ අය අපේ පවුලේ ගන්ට දෙයක් නැහැ අපේ අම්මා හින්දා ඔහම දුවලා නැද්ද දුවලට වෙච්ච ඉතින් පෙර සංසාරේ හතුරෙක් හැතිරියක් මැද ඔබ උපන්නා උපන්දා ඉඳලා ඔබට දෙන්න ඕන දෙතිස් වදම දෙනවා ඔබ තරුණ වයසරෙන කොටත් ඔබට වද දෙනවා ඔබගේ මුළු ජීවිතයම අපායක් කරනවා ඒ අම්මයි තාත්තයි. අය ඉවරයි. තැනකට යන්න දන්නේ නැහැ. පුංචි කතාවක් කියලා බණ අවසන් කරමු. අහන්නකෝ. එක දවසක් මම බණකට ගියා තරුණ රැඳවියන් සඳහා බණකට. මේ බණට ගිහිල්ලා බණ කියලා ඉවර වෙනකොට මගේ ළඟම එක තරුණෙක් අවුරුදු 25ක විතර තරුණෙක් වාඩි වෙලා ඉඳලා නැගිට්ටා. දව උසමහත කොල්ලෙක්. හිරකාරේ. මං ඇහුවා පුතා මොකද මෙහෙ ආවේ කියලා. මේ කොල්ලයි කටේවත් ගෑවුන්නේ නැහැ. තාත්තා මරුවා හඳුරන්නේ කිව්වා. කටේවත් ගෑවුන්නේ නැහැ. මං ඒවා මොනවා කළාද මරුවේ කියලා. කොටලා මරුවේ හඳුරන්නේ. එක උත්තරයයි. පස්සේ මේ තරුණයා කියනවා හඳුරන්නේ මං පස්සේ අවන් අහන කෙනා 108 පොලකට කෙටවලු තාත්තට අවුරුදු 86 ලු තාත්තට කොඩල මරණකොට අවුරුදු 86 තාත්තට 106 පොලකට කෙටවලු මන්නේක් අරගෙන අපර මොකද හිතන්නේ එහේ පුතේ මොකටද එහෙම පුත්තු කියලා හිතනවා නේද අහන්නකො මේ කතාව ඉවර කණික්වන්ට වෙලාවට තරුණයා කියන අපේ හාමුදුරනේ එක අවුරුද්දක මම උසස් පෙළ ගණිතය අංශෙන් ලංකාව ඉහළින්ම පාස් වෙලා කැම්පස් යන්න හිටිය හාමුදුරනේ මං මට උගන්නන මං ඒ තත්ත්වෙට පත් කළේ මගේ අම්මා අපේ හාමුදුරනේ මගේ අම්මා තරම් හොඳ අම්මා කෙනෙක් මගේ අම්මා තරම් ලස්සන අම්මා කෙනෙක් මේ ලෝකෙවත් නැහැ හාමුදුරනේ අපේ අම්මා තරම් අපේ හාමුදුරනේ අපේ අම්මට වැඩි අපේ තාත්තා අවුරුදු ගානක් වයසයි ගොඩක් වයසයි
අපේ අත්තම්මයි ලොකු අත්තයි දෙන්න අපේ අම්මා අපේ තාත්තට දීලා තියෙන්නේ අපේ අත්තම්මයි ලොකු අත්තයි අපේ තාත්තට ඒ කාලේ රුපියල් 5000ක් ණය තිබිලා ණය දී ගන්න බැරුව අපේ අම්මා දීලා තියෙන්නේ හාමුදුරනේ ණය දී ගන්න බැරුව රුපියල් 5000 අපේ අම්මා තාත්තත් එක්ක ආපු කාලේ ඉඳලා අපේ අම්මා විඳින්න ඕන දුක් ගින්දර ඔක්කොම විඳලා හාමුදුරුවනේ දුක් විඳලා මම මේ මම ඉපදිලා ටිකටක ලොකු වෙනකොට අපේ හාමුදුරුවනේ අපේ තාත්තට මාව පෙන්නන්නට බෑ පෙන්නන්නට බෑ මට පුදුම ගැහිලි ගැහුවේ හාමුදුරුවනේ එක දවසක් මම හතරේ පන්තියේ ගෙදර ඉස්කෝල ඇල් ලැබිලා බඩගිනි කියලා අඬනකොට තාත්තා මාව ඇදගෙන ගිහින් වැසිකිලි පෝච්චියේ කටෝබන් හිටියා හාමුදුරුවනේ බඩගිනි කිව්වා කියලා මම එක දවසක් හතේ පන්තියේ ඉන්නකොට තාත්තා ගෙදර එනකොට අම්මා මට බත් බෙදලා මං කකා හිටියා ඒක දැකපු තාත්තා මාව ඇදගෙන ගිහිල්ලා එයා නිදා ගන්න කාමරේ ඇඳ උස්සලා මාව හරහා දාලා ඇඳේ කකුලක් තිබ්බ මගේ කොන්ද උඩින් ඒකලලා ඇඳේ නිදාගත්තා දොරලොක් කරගෙන පුංචි මම කෑ ගැව්වා හාමුදුරුවනේ තවත් මගේ කොන්ද කැක්කුමක් තියෙනවා ඒ වෙච්ච දේට අපේ හාමුදුරුවනේ අපේ තාත්තා මොනතරම් පහද්ද කිව්වොත් තාත්තා මට ගැහුවේ අම්මා පාවා දීලාමයි අම්මට ගැහුවේ මාව පාවා දීලා හාමුදුරුවනේ මම සාමාන්‍ය පෙළ පන්තියට එනකොට මං උසට මහතර හැදුනා හාමුදුරුවනේ තාත්තා මේ නින්දාව කරන්ට ඕන හැමතැනම කරා නිකන් හරි අම්මා මගේ ඇඳුම් හොදලා දෙනවා දැක්කොත් එදාට අම්මා ඉවරයි කුටි කාලා නිකන් හරි මං අම්මා ළඟ ඉන්නවා දැක්කොත් කතා කර කර එදාට මම ඉවරයි හාමුදුරනේ කුටි කාලා අපේ හාමුදුරුවනේ මං උසස් පෙළ පන්තියට එනකොට අපේ තාත්තා මාව නැති කරලා ඉවරයි මට හන්දියට යන්න බෑ හාමුදුරුවනේ හන්දි ගානේ අම්මට මං මතාම පාව දීලා කතා හදලා මට පන්සලට යන්න බෑ පොඩි හාමුදුරුව අතිනුයි ඒවයි කතා කියලා මට ලැජ්ජායි පන්සලට යන්න මං උසස් පෙළ පාස් වුණා අපේ හාමුදුරුවනේ අපේ තාත්තා කැම්පස් එකට ගිහින් කියලා අපේ කොල්ලා බේ මෙහෙම තිරිසනෙක් ඕන් එනවා පුතේ කැම්පස් එකට පුළුවන් නම් හදපල්ලා කිව්වලු මම අතෑරිය හාමුදුරනේවා ගියේ නැහැ අන්තිමේට මං විවාහ වෙන්න හිතාගෙන තරුණියක් එක්ක සම්බන්ධ වෙලා හිටියා අපේ තාත්තායි තරුණියගේ ගෙදර හොයාන ගිහිල්ලා ඒ ගෙදර අයියලාට ඔක්කොටම වැඳලා කියලා ඇවිල්ලා හාමුදුරනේ අපේ කා බේ මෙහෙම තිරිසනෙක් පුතේ බේරියන් උඹ කිව්වලු ඒ තරුණිය මං හොයාගෙන ආවා හාමුදුරනේ ඇවිල්ලා මගේ මූණට කෙල ගහලා තිරිසනා කියලා ගියා හාමුදුරනේ මට කවුරුවත් නැහැ මේ ලෝකේ කවුරුවත් නැහැ එක දවසක් මම අම්මත් එක්ක මං ගෙදර ඉන්නකොට තාත්තා හන්දියේ ඉඳලා පටන් ගත්තේ කියන්න ඕනේ නව නිඳා ඔක්කොම කරගෙන ගෙදෙට්ට ගොඩ වුණා එදා මගේ සීමාව පැන්නා හාමුදුරනේ අහුනේ මන්නේ කෙටුවා 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 හාමුදුරනේ ඇති වෙනකන් කෙටුවා මැරුණද කියලා බල බල කෙටුවා හාමුදුරනේ මං කෙටුවා ඒ තරුණයා මයෙන් අහනවා අනේ හාමුදුරනේ ඔහම තාත්තලා මරපුවාමත් පවුද කියලා දෙන්න උත්තර තියෙනවද අපිට පවු තමයි හැබැයි දෙන්න උත්තරයක් අපිට නැහැ පමණක් දෙමාපියෝ ඉන්නවා දරුවන්ට විහිං පව් පුරවන්නේ නැද්ද බලන්නකෝ දරුවන්ට විහිං පව් පුරවනවා හැබැයි ඔබ මතක තියාගන්න දෙමාපියෝ ඔබට පව් පුරවවුවට කමන්නේ ඔබ මගේ ඇල්ලයින්ට මොනවා වුණත් ඒ අම්මයි තාත්තයි මොනවා වුණත් අර තරුණයාට වැරදුනා ඒත් ඔබ වරද්ද ගන්න එපා ඇතැන් දෙමාපියෝ ඔබට හම්බ වෙයි දෙන්න ඕන වද ඔක්කොම දෙනවා ඔළුව නරක් කරනවා බේද බින්නතා සහෝදරයෝ අවුල් ඔබට තේරෙනවා අයියෝ හැබැයි ඔබ යන්න එපා ගැටෙන්න ඒ අම්මා තාත්තා පෙර හතුරෝ හැතිරියෝ එන විදි හොය පෙර කර්ම එන විදි හොය අර තරුණයාට අර තාත්තා තාත්තා වෙන්න ඇත්තේ ඇයි සංසාරේ පෙර කර්මයක් සංසාරේ හතුරේ කාත්මෙන් ආත්මේ ආවා 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 මේ ආත්මේ තාත්තා වෙලා උපන්නා හතුරා හිතුවා කවදා හරි මම නුඹ
අවීචි මහ නරකට යවනවා කියලා ආවා පස්සෙන් මේ ආත්මේ තාත්තා වෙලා පුතාගෙන් මැරුම් කාලා හිතපු දේ කළා කොල්ලා යව්වා අවීචි මහ නරකෙට නේ ඔහම තාත්තා ලම්මලා පෙර සංසාරේ පවට ලැබෙන දෙමාපියෝ පවට හම්බෙන දෙමාපියෝ මතක තියාගන්න පෙර කල පින්පව් දෙක පළ විපාක දෙන ක්‍රම 10යි එක ලෙඩ 5යි මොනවද වන දද පිළිකා කුෂ්ඨ මීමැස්පොර 5යි පුද්ගලයෝ 5 දෙනයි බිරිඳ සැමියා දරුවෝ සහෝදරයෝ දෙමාපියෝ 10යි පෙර පව් පින් දෙකට අනුව ලැබෙන පළ විපාක 10යි අද ගෙදර ගිහින් හොඳට හිතන්ටකෝ මේ 10න් එකක් හරි වැරදුනොත් මොකද ජීවිතේට වෙන්නේ කියලා 10ම නෙවෙයි 10න් එකක් වැරදුනොත් ඔබේ ওই ලස්සන ජීවිතේට වෙන දේ හිතන්ටකෝ මේ බුදුබණ ඔබටම තේරෙයි එතකොට ඇත්ත තමා දිමුල් කුමරේ හාමුදුරුවෝ කියලා ගියේ කියලා අවසානයේදී මෙහෙම දෙයක් කියන්න මේ මහා කරුම 10න් ගැලවෙන්න බොහෝ දෑ ඉගෙන ගන්න ඕනේ අයත් දවසක ඔබ ආරාධනා කළොත් එන්නම් ඔබේ මේ තැනට ඇවිත් යන්න. එතෙක් වෙන්න මේ ටික මතක තියාගන්න. එක දෙයක්. ජීවිත කාලෙකම එක සැරයක් හරි වෙන්න මේ පින්කම් හතරෙන් එකක් කරලා තියාගන්න. එක. ජීවිත කාලේ එකම එක සැරයක් හෝ කටින සිවුරක් මසා ඇති බව. කටින සිවුරක් මහන තැනකට ගිහිල්ලා මැහුම් පාරවල් දෙකක් පාගන්නකෝ ඒ ඇති ජීවිත කාලෙකම එක සැරයක් හරි කටින සිවුරක් මහන තැනකට ගින් මැහුම් පාරවල් දෙකක් මහන්ට කටින සිවුර අත ගාලා වැඳලා කියලෙන්ට මට දිමුල් කුමරි හාමුදුරුවෝ කියලා දුන්න මේ කරුණ 10 නම් නිවන් දකිනා ಜಾති දක්වා මුණ ගැහෙන්න එපා කියලා එකයි මහගන්ත බැරි වුණොත් කටින සිවුරක් පඩු පොවල තැනකට ගිහින් කටින සිවුර පඩු ඔරුවේ ඔබලා පඩු පොවලයින්ට අත් දෙකේ පඩු ගෑවුනාට පස්සේ මේ මහා කරුම 10 මතක් කරලා එන්න දෙකයි මේ මම ගොඩාක් කියලා දෙන්න අය දවස කියලා දෙන්න තුන අර දෙකම බැරි වුණා නම් කටින පෙරහැරක කටින සිවුර හිසේ තියාන අඩි 10ක් යන්ට ඒ ඇති කටින සිවුර හිසේ තියන් මහා පෙරහැරක යන්ට අඩි 10ක් 5ක් 1ක් ඒ ඇති ස්ත්‍රීද පුරුෂද ભેදයක් නැහැ තුනයි අවසානේ හතර ඒකත් බැරි වුණා නම් කටින සිවුරකට එකම එක සැරයක් ඕ මුතු කුඩේ අල්ලගෙන පියවරක් දෙකක් 10ක් යන්ට ඒ ඇති ඔය පින්කම් හතරෙන් එකක් හරි කරගෙන ප්‍රාර්ථනා කරන්ට නිවන් දකිනා ಜಾති දක්වා බුදුන් දකිනා මොහොත දක්වා මට මේ පෞකාරයෝ පස් දෙනාත් මේ රෝග පහත් මුණ නොගැසේවා හමු නොවේවා කියලා සාදු සාදු ප්‍රාර්ථනා කරන්ට ඔබ සසරින් මෙතර වේවි අද ඇසු බණ ටිකත් හදවතේ පුරවන අද ගෙදර ගිහිල්ලා කල්පනා කරන්ට මේ මාතෘකා 10 අවසන් කරමු ඇසු බණපද හදවතේ ධාරණේ වේවා ඊයේ දවසේ මම ඔබට මතක් කළා මා වැඩ සිටිනා මහනුවර ගලගෙදර මැදගොඩ ශ්‍රී සිද්ධාර්ථෝදය පිරිවෙන් විද්‍යායතනයේ පුංචි හාමුදුරුවන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ ධර්ම අධ්‍යාපනයේ වෙනුවෙන් බණ පොත් ටිකක් එවාගේ උන්වහන්සේලාට ධම්මපදයේ පොත් ටිකක් සංස්කෘත පාලි පොත් ටිකක් ගන්න උදව් කරන්න කියලා අද දවසේදී විනෝද් වික්‍රමරත් මැතිතුමාණන් විශාල මුදලක් මාවිත පරිත්‍යාග කළා පොඩි හාමුදුරන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුළු ලෝකෙට මැහෙන්න ඔබතුමාට පින් දෙනවා ඕමානේ මේ පහා පින්බිම බාරව කටයුතු කරන විනෝද් වික්‍රමරත්න මැතිතුමනි ඔබතුමාට මෙවැනි දේ ලැබුණේ වෙන දෙයක් ඉඳන් නෙවෙයි ඔබතුමා සංසාරේ වෙහෙර විහාරවලට අලියැත්තු පූජා කරලා ඇති එච්චරයි ඔබ ආය වෙන මුකුත් නෙවෙයි ඔබ ඔබේ නම කියනකොට ඕමුළුවෝමානෙම දන්නවා විනෝද් වික්‍රමරත්න කියන නම කියනකොට හැම කෙනෙක්ම දන්නවා
ඔබතුමා ගිය ආත්මවල දලඳා මාලිගාවට වෙහෙර විහාරවලට පෙරහැරවලට කරඬු වැඩම කරවන්නට අලියැත්තු පූජා කරන්නට ඇති. ඒ පින තමා ඔය මේ ඔබතුමා ලෝකෙටම පෙන්වන්නට පුළුවන් නම් මේ මාධ්‍ය තුලින් හරි වටිනවා. අලියැත්තු පූජා කරන්නට ඇති සංසාරේ ඒ පින ඔබට ඔය ලැබෙන්නේ. වෙන කියන්න දෙයක් නැහැ. ඔබ හරි පින් ඇති කෙනෙක්. මට මේ කරපු උදව්ව පුංචි හාමුදුරුව හදන්නට උන්වහන්සේට බණ පොත් ටිකක් කරන් දෙන්නට උන්වහන්සේට සතුටින් ධර්ම අධ්‍යාපනය ලැබලා මේ ඔබතුමා උදව්වෙන් ඔබ ගොඩක් අය මට උදව් කළා. ගොඩාක් කට්ටිය මට පුංචි පුංචි ආධාර කළා. හැමෝටම බොහොම පින්. ඔබ උදව් කරව පොඩි හාමුදුරු නමක් මේ ධර්මාසනයට ඇවිල්ලා කවදා හරි බණ කියයි. ඒ පින ඔබට මට පුංචි පුංචි ආධාර කරපු හැම දිනාටම සාමණේර භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන වෙනුවෙන් මම කරපු ඉල්ලීමට අහුම්කන් දුන්න ඔබ මහන්සියෙන් හම්බ කරගත්ත ධනයෙන් පුංචි හරි මුදලක් ඊයේ ඉඳලා අද වෙනකම් මට පරිත්‍යාග කළා. මේ දවස් ගානම උගුර හිදෙනවා බණ කියලා ඔබට මහන්සි වෙලා බණ කිව්වා. ඒ ඔබ තේරුම් ගත්තා. මං මහන්සි වෙලා කියේ බණවල පින ඔබට ලැබේවා. ඔබේ අම්මටයි තාත්තටයි ලැබේවා. සභාපතිතුමාට එවාගේ මේ සභාවේ හැම දෙනාටම ඕමාන් දේශින් අපි හැමෝටම සම්මා සම්බුදු සරණ සාදු සාදු ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ ලැබේවා. ආකාසත්තා චෙබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්කං තු ලෝක සාසනං චිරං රක්කං තු දේශනං චිරං රක්කං තු මන් පරංති. මේ උතුම් වූ පින්කමේ අද දින හවස අද දින හවස හදිසියේ පරලෝස සැපත් ඕමානී ශ්‍රී සම්බුද්ධයන්ති විහාරයේ ප්‍රධාන දායකාවක් වන චමිලා කුෂානි ආදරණීය අපගේ මිතුරියට මෙවන් නකල් මරණයක් සසරේ කිසිදු ආත්මයක සිදු නොවේවායි විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. අද දින හවස ඔබත් එක්ක හිටපු මිතුරියක් අභාවයට පත් වෙලා තිබෙනවා. එතුමියට මේ වෙලාවේදී හැම දිනම එකතු වෙලා පින් අනුමෝදන් කරමු. එවාගේ මද්දව සම්බුද්ධ පූජාවේ දායකත්වය ධම්මිකා විජේරත් මහත්මිය සහ දයාරත් මහත්මාව විසින් දරනවා. දයාරත් මහතාගේ තම ආදරණීය දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සෙත්පත් ආශිර්වාද කිරීමත් තම ආදරණීය බිරිඳට සෙත් ප්‍රාර්ථනා කිරීමත් පවුලේ සැමට ධර්ම අවබෝධයේ ප්‍රාර්ථනා කිරීම මේ උතුම් වූ පින්කමේ දායකත්වයේ දරීමේ අරමුණක්. ධම්මිකා මහත්මියගේ පරලෝව සැපත් තම ආදරණීය දෙමාපිය දෙපළට ස්වාම පුරුෂයාටත් පින් අනුමෝදන් කිරීමත් තම ආදරණීය දියණියටත් මුණුබුරාටත් සෙත් ප්‍රාර්ථනා කිරීම අද දවසේ බලාපොරොත්තුවක් බවට පත්ව තිබෙනවා. නදී අබේසිංහ මහත්මියගේ මේ වසර 5කට පෙර පරලෝව සැපත් තම ආදරණීය මවට පින් අනුමෝදන් කිරීමත් අද දවසේ සිද්ධ කරනවා. අද මෙමෙ පින්කම සඳහා සම්බන්ධ වූ සියලු පින්වතුන්ටත් ඔවුන්ගේ පවුල සැමටත් සෙත්පත් ආශිර්වාද කිරීමත් තමන් නමින් පරලෝව සැපත් සියලු සංසාරගත ඥාති මිත්‍රාදීන්ටත් එතුමිය පින් අනුමෝදන් කරනවා. රෝගාතුරව සිටින ලයන ලෙනාත් මහතාට ඉක්මන් සුවේදා දවසේදී ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී රාත්‍රියේ දන්සේ දායකත්වයේ දවන්නේ ශ්‍රී ලංකා පාසලේ සිසු දරුවන් විසින් පුංචි දරු පැටවුවක් දවසේ ඔක්කොටම දන්සලක් දෙනවා. ඒකත් භුක්ති විඳලා යන්න ඕනේ. හැම දිනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.